අදාපි දහම් සාකච්ඡා කරමින් අපිට අවශ්‍ය කරන මේ දහම් ගැටළු විසඳා ගන්න බලමු. අපේ ප්‍රශ්නයක් කියලා හැම සිල්වත් භවින් අඩු මත්පැන් පානය කරමින් වෙනත් නිසිසැප විඳින අප හොඳින් දන්නා සමහර භික්ෂුන් වහන්සේලාට දානයක් දීමේදී මේ මහා සංඝයා විසින් දෙන දානයක් එයා දුන්නා. ඒ සමගම දුච්චර්ය භික්ෂුවක් නේද මේ කියන සිටිවිල්ල හිතට මෙදී නොවී කටයුතු කිරීමට අපහසු වී මෙහිදී කටයුතු කරන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් අහනවා. එහෙම සිටීමෙන් අවලක් සිදු වෙනවාද කියන එක. මේකදී අපි හොඳට දැනගන්න ඕන දෙයක් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පෙන්නා තියෙන දෙයක් තමයි අනාගතයේදී කාසාව කණ්ඩක කියන භික්ෂුව කොටසකට එනවා පිළිහිල යන ක්‍රමයක් පෙන්නලා තියෙනවා. ශීලවන්ත ගුණවන්ත මේ මහරහතන් වහන්සේලා වැඩිහිටම කාලයක් තියෙනවා මුල් පටන් ගන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා ක්‍රමක්‍රමී මේ ත්‍ත්වෙ වෙනස් වෙලා සිවුරු වෙනස් වෙලා ඒවා පරිහරණය කිරීම පවා වෙනස් වෙලා ඊට පස්සේ ගිහියන් වාගේ කටයුතු කරන කොටසක් පිළිහිට ඇති වෙලා නමට පමණක් මේ සිවුර පවත්වාගෙන යන කාලයක් වෙනවා. අන්තිමට ඒකත් ක්‍රමක්‍රමයෙන් අඳුකලා නම් පටියක් වාගේ වැඳගන්න නැහැ කරේ කාවතක් නමට දවටාගෙන ඉන්න මෙහෙම කොටසක් ඇති වෙන අවසානයක් තියෙනවා කාසාවකන්තකේ කියලා. ඒ කාලේ සංගුණ සිහි කර දෙන්නා වූ දානේ අප්‍රමාණ ආනිසංස තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. දැන් මේ කියන කියමන කොච්චර දුරට සාර්ථකද කියලා අපි විමර්ශනය කරලා බලන්න ඕනේ. අපි තුමක ලංකාවට ගෙන්නේ වගේ හිටන් ඉස්සෙල්ලාම කොම්පැනියෙන් අලුතෙන්ම වාහන ටික. ඉස්සෙල්ලාම වාහන කොටසක් ගෙන්නවා වෙනති වාහන තිබුණ නැති කාලෙක. අලුත් වාහන ඔක්කොම ඉස්චාර්ජ් කරනකොට බොහොම ලේසියෙන් ඉස්චාර්ජ් වෙනවා. පහසුකම් සියල්ලම තියෙනවා. ඉන්දියකින් අඩුවක් නැහැ. අංගෝපාන්නේ සාර සම්පූර්ණයි. ඉස්සෙල්ලා. දැන් ඉතින් අපි ටික කාලයක් යනකම් ඕවේ යනවා එනවා ගියහම වල්පස වාහනය තෝරගන්න බලමු. මොදි කතෝරගෙන හොඳ එක තෝරන්න දෙයක් නැහැ. කොහොමත් හොඳ. මේ වාහන වාචික කරන පාවිච්චි කරන අවුරුදු ගාණක් යනකොට ටික ටික කැඩෙනවා. කැඩෙනවාට කැරි මුට්ටු කරනවා. හැබැයි අරපත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් වෙලා. අන්තිමට මග යව තියෙන ඒවා තියෙනවා. අලු කරලා ඉස්චාර්ජ් කරගන්න ඒවාත් තියෙනවා. අතර මගේ හිටින් ඒවා තියෙනවා. ඉතින් යන් කියලා බලනකොට යන් දෙන්න බැරි කබල් වාහන ටිකක් ඕවම ඔයගේ ඉතුරු වෙන කාලයක් එන්නේ. වාහන බලපුරේ අවසානයි. දැන් ඔය අවස්ථාව වෙනකොට අපි දැන් වාහනේ දැන් මොකද කරන්නේ? වැඩක් ගන්න පුළුවන් අන්තිම මොකද එකක් ගන්නවා කබල අහකර දාන්න වෙන කම ගන්නවා නේද? ඒකෙන් වැඩ ගන්න පුළුවන් කාලේ හොඳට තියෙන කාලේ හොඳට වැඩ ගන්නවා. දිරෙන කාලේ වැරදෙන කාලේ පුළුවන් පුළුවන් හැටියට වැඩ ගන්නවා. අර උතුම් වැඩ ගන්න බෑ මේ කාලින් නැත් වෙන මොනවා කරන්නේ වාහනේ දිල්ලා ගියාට පස්සේ ඒ වෙන අන්තිමට දුවන්න පුළුවන් කල් දුවන බැරි වම් නාර පස්සේ පැත්තකට දාන්නේ අන්තිමට පොඩ්ඩක් දුවන්න බැරි එක දඟලලා කෑලි මුට්ටු කර කර දුවලා කෑලි අඩු වෙලා දුවලා ඒ මොකව වහලෙත් නැහැ යරදී නැංජිවත් එහෙම කබල්ලෙලා අතර මග නවතිනවා කල්ලු කර කර දුවනවා ඔකම ගන්න පුළුවන් කරලා දැන් නම් ගන්නව බෑගේ දාට පැත්තකට දාන්න නිකන් අන්නේ ඉවරයි. මේකේ ස්වභාවය ඕකයි. යම් කිසි බුද්ධ ධර්මයක් පවතිනකොට ඒ ධර්මයේ තුල ඉස්සෙල්ලාම තියෙන මොකක්ද අපි දැන් තවත් කොහක් අපි අරගමු. අපි දර හොයන්නේ යන කැලේක. හොඳට දර තියෙන කැලේකදී අර යන්තම් තියෙන අතු කැලි අරවා දෙනවා තියෙනවා පොඩි කාක් කෝටු කියන හැම දිනෙම ගන්නේ නැහැ හොඳ හොඳ කැලි කවාගෙන දින වල ගන්නවා. ටික කාලයක් ගන්න ගියාට පස්සේ ඒවා ඉවර වෙනවා. ඊට පස්සේ කාක්කෝටු හොඳයි. ඉස්සෙල්ලා හොඳ නැහැ. අනිහර අනිත් පැල ඇති නිසා ඒවත් අර ගන්නවා. ඊට පස්සේ අන්තිමට බලනකොට මොනව හරි පොළො ටික හරි පුච්චලා ගන්න පුළුවන් නම් පොළො ටික හරි පුච්චලා ගිනි ගන්නවා. කෝටු රැන්නා. අන්තිමට තව ක්‍රමයක් හොයාගෙන නම් මොනව හරි. ඔය ක්‍රමයට අපි මොකද කරන්නේ අපිට ගින්දර නම් අවශ්‍ය වෙන්නේ. එදාට විදිහ හොඳ කියන එකෙන් හොඳ මේක අරගෙන අරගෙන ඒක ඉවරුනහම අන්තිම එකම ගන්න ක්‍රමයක් තියෙනවා. මම මුලදී ගන්නේ නැහැ අපි හොඳව තියෙන කාලේ නරක ඒවා ගන්න යන්නේ නැහැ. නැති වුණාම ඔබ වෙන බැරි කමට වෙන එකක් නැති නිසා අනිත්වා ගන්නවා. අපේ වැඩේ කරගන්න මොනවද ගන්න පුළුවන්? මේ වැඩේ කරගෙන අපි වැඩේ කරගන්නවා. මේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිපාසය හැදුනා තව උපමාවක්. හොඳට වැහි වතුර තියෙන කාලේට වහින කාලේද? හොඳ උල්පත් තියෙන කාලේ මිනිස්සු වඩ වතුර බොන්න ඕනේ නැහැ. හොඳ වතුර බොනවා. මහා ඉඩෝර කාලයක් ඇවිල්ලා වතුර හිඳෙන්න පටන් ගන්නවා. මේ මහා උල්පත් හිඳිලා තැන් තැන වලවල වල වතුර තියෙනවා. දැන් ගෙනහලා පෙරලා බොනවා.
ඉඩ තර පල්ලි චතුර ඊට පස්සේ දැන් දැන්දී ගෙනහල උරු කරලා බෙල්ල බොනවා ඒක ගන්න පුළුවන් වෙන්නේ ආයෙත් ගන්නවා අන්තිමට බලනකොට වතුර නැති වෙලා ගියාට පස්සේ වෙනකොට අර දිය කඩේ දියෙන් දැන් වල හරක් ගිය දැන් වල පුර එරිලා තියෙනවා හරක් පුරේ එරිලා දැන් පිපාසයෙන් යන බුද්ධිය යන වෙන වතුර නැත්නම් අන්තිමට දකින්නක හරක් පුරයක් එවිච්ච දෙනක වතුර ටිකක් තියෙනවා දකින්න මඩ බොරු බලපුවාම මඩ බොර පෑදිලා තියෙනවා හැබැයි අත්තන් හරි ගැලැත්තුවොත් බොර වෙනවා විලාට මිනිහ පිපාසයෙන් සංසිඳවා ගන්න නම් මොකද කරන්නේ ගොට්ටකින් ගන්න ගියොත් මේක බොර වෙන හින්දා අත් දෙකක් බිම තියලා කකුල් දෙකක් බිම තියලා දරක් බිම ගහලා කට කියලා හිතන් ඇවිස්සෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් අර වතුර ටික උරලා බොනවා ඉතින් ඒක තමයි පිපාසයෙන් සංසිඳන අන්තිමන කරන්නේ මහවතුර තියෙන කාලේ නම් ඕවා කරන්නේ නැහැ. නමුත් අන්තිමට ඒව නැතුවම අර තියෙනකින් තමන්ගේ විපාකයේ හදිස්සියව ගන්න අනිකේලු ගන්නවා වගේ. තමන්ගේ වැඩි කරගන්න තියෙනකින් තමන් වැඩි පුළුවන් මට්ටම් කරගන්න එකයි කරන්නේ. වලබර කරන්නේ නැතුව කියලා. මෙන්න මෙයාගේ මේ සාසනය තුලත් මූලික දහම හොඳට පැහැදිලිව තියෙන කාලේ සර්ව සම්පූර්ණ පිළිහිදි. ඒ කාලේ අපි එහෙම ගන්නවා. බලනකොට ඒවා ඉන්නේ අඩු වෙලා යනවා. කොයි හොයත් ගන්නවා. මුලවද දැන් ඔය වෙලා ගන්න ඒවත් නැති වෙන කාලයක් වෙනවා. නමට යන්නම් තියෙන එකක් තියෙනවා අතිවල ඒකත් ගන්න වෙනවා. මේ වගේ අපේ වැඩි කරගන්න අපේ ටික අපිට තියෙන හැටියට ගන්න හන්ති වෙනවා. ඉතින් ශාසනය තුල තිබෙන අන්තිම දුර්ලභ කාලේ බැලුවොත් දැන් අපි ඉඳපු පිපාසයේ සංසිඳව ගන්න ඕන මිනිහා. අර මඩ වතුර බීලා හරි පිපාසයේ සංසිඳව ගන්නවා ඒකත් පෙරලා හරි බීලා පිපාසයේ සංසිඳවගෙන තමන්ගේ ප්‍රයෝජනෙ ගන්නවා නැතිකමන තියෙන්නේ. දැන් අපි ඉඳන් කො බොර වතුර දින කාලේ යම් දිවිවොත් දැන් අපි ඉතර හොඳ වතුර බිව්වා. දැන් ඕනේ නැගේ බොර වතුර ටිකක් අර අරවලක් හිදිලා ගියා කියමු. අර හරක් ගුරේ ගහව තියෙන වතුර ටික ගන්න දෙනකෝ නැති වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ? ඉතාලි විශාල සංවේගීකමක් වෙනවා. දැන් පිපාසයේ සංසිඳවන මොනවත්ම ක්‍රමයක් නැහැ. අනිවාර්ය බුද්ධ ශාසනය ගිහිලා කියලා සාසන අන්තර්දාන වුණාට පස්සේ. ආශ්‍රය සාසනික පිනක් කරගන්න අවස්ථාවක් නිතුව බුද්ධලයට සිද්ධ වෙනවා. කොහොමවත් කරගන්න බැරි අන්තිමටම ඒ වටිනාම පැත්තේ අන්සු මාත්‍රයක් පා නැති වෙන තත්ත්වයක් වත් වෙනවා. මෙන්න මේ වගේ. ඒකෝරයි අපිට තේරෙන්නේ. වතුර හිඟවීමේ තියෙන අලු පාඩු දැයින්ද පටන් ගන්න. අර හරක් කුලේ ගහපතෙන් තියෙන වතුර කියන්නේ නැති වෙච්ච දවස. ඉතගාම විවාහයේ සංසිද්ධවා ගන්න ක්‍රමයක් තිබුණා. ඒකත් නැති වෙච්ච දාට අපිට තේරෙනවා වතුර විවාහයේ සංසිද්ධවා ගන්න නැතිකමේ තියෙන අගේ අනේ අර හරක් වෙයි තියෙන වතුර ටික හරි තිබුණාම පිපාසයෙන් සංසිද්ධවා ගන්නවා නේද කියලා පස්සේ හද වෙනවා. දැන් ඒකත් නැති වුණානේ. අන්න ඉදාර තමයි පිපාසයේ බරපතලකම දෙන්නේ. එදගම පිපාසයේ බරපතලකම හොරගන්න බැහැ අර හරක් ගුලේ ගහපෙන තියෙන වතුර ටික හරි තියෙන එක. ඒකත් ඉවරන දාන. තමයි තේරෙන්නේ පිපාසයේ තරම පිපාසයෙන් සංසිද්ධ නැති අපරිම තේරෙන්නේ ඊට පස්සේ. මෙවැනි ලෝකේ සාසනික පිනක් සම කරන්න පුළුවන් කිසිම පිනක් නැහැ. සාසන මාත්‍රයක් හරි අන්තනක විද්‍යාමාන නම් ඒ ඇතුලේ ලැබෙන පින අප්‍රමාණයි. ඒකත් නැති වෙච්ච දවසර අන්තිමද. අර පින ලබා ගන්න ක්‍රමයක් නැතුව යනවා. මෙන්න මේ වගේ සාසනික මාර්ගයක් අනුගමනය කරගෙන යනකොට සාසන මාත්‍රයක් හරි අන්තනක තියෙනවා. ඒ මාත්‍රය හරි තියෙනකන් තමයි එළිය කරගන්නේ. සාසනික ගෑවිච්ච මාත්‍රයක හරි තියෙන චිත්ත ප්‍රහාදේ. අනික සියල්ලත් ලෞකික සියලු පින් වලට වඩා බලවත්. සාසනික වශයෙන් කරගන්න පින අන්නේක වක්කඩවල වල වතුර තියෙන පොඩ්ඩක් තියෙන තරමට එන ගාන තව ආවේ නැහැ. ඒක තවත් මෙහාට හුඟක් එහාට තියෙනවා. නමට සම්මතේවත් තියෙන තාලෙක ඉඳන් අර වක්කේ තියෙන වතුර ටික වගේ නැහැ අර තියෙන. අර කිව්ව අර මිටා මඩවලේ තියෙන වතුර ටික හරි තිබිලා. හරක් කුරේ ගහපතෙන් තියෙන වතුර ටික ඉතුවේ ගන්න හරි ඉතුරෙනවා. කාසාව කන්ට ගියා ඉන්නකෝ. කාසාව කන්ට ගියා ඉන්නේ තේජදාට සාසනික පිනක් කරගන්න වස්තුවක් නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් මේ අවස්ථාව වෙනකම්ම මේ ශාසනික පිළිම මහත්ඵලයේ මහනිසංස භාවී තියෙනවා. ඒක විශේෂයක්. උපරිමයේ තියෙන එක උපරිම හොඳයි. නැතුව හම් මොකද කරන්නේ? ආ ඒකෝර අපි දකින්න ඕනේ ශාසනික පිළි තියෙන එක අංශු මාත්‍ර ශාසන මාත්‍රයක් ගෑවිච්ච දෙනත් අප්‍රමාණ පිනක් තියෙනවා කියන එක දකින්න ඕනේ. ඒක රතන තියෙන ක්‍රම දෙකක්. එකක් තමයි දායකයාගේ දිවෙන්නා වූ චිත්ත ප්‍රහාදී පින බලවත් වීම. අනිකට ඒකේ ආධාරයක් වෙනවා ප්‍රතිග්‍රාහකයා පිළිගන්න කෙනාගේ තියෙන ಗುಣ මහත්වේ. ඒ ಗುಣ මහත්වේ නැති වෙනකොට තමන්ගේ තියෙන ಗುಣ මහත්වේ සාසන මාත්‍රයත් වටිනවා කියන අදහස ආවෝ. ඒ බුද්ධිලාට මේ මාත්‍රේ තියෙන පිනත් චිත්ත ප්‍රහාදයේ මතු වෙනවා. මේ සාසන මාත්‍රේ යමුත් අප්‍රමාණ යහපතයි කියලා තේරුම් ගත්තට පස්සේ අපි මේ මාත්‍රේ තියෙන වටිනාකම දැකලා අර මාත්‍රේ කිරී සාහ කරනවා. අපි කියන්නේ සිවුරට විතර කලකනා වෙන මොනවාටද කියන්නේ අපි කතාවක් කියන්නේ. ආන් ඒ වගේ දෙයක් ඒක.
ශාසන මාත්‍රය හරි යම් සංඥාවකින් ගන්න පුළුවන් නම් ඒ තාකා ශාසනික වෙනක බලය තියෙනවා. මොන බලවත් දෙයක්. අබුද්ධෝත්පාද කාලයක එක්තරා කෙනෙකුට හිතුණා. අබුද්ධෝත්පාද කාලයක එක්තරා බ්‍රාහ්මණයෙකුට හිතුණා මම දැන් මෙතන ඉන්න වැඩි වයස්ම ගුරුවරයා. සියල්ලෝ මට වැඳලා පුදලා යනවා. සත්කාර කරනවා. දැන් මට සත්කාර කරන්න කෙනෙක් නැහැ. මට ගුරුවරයෙක් නැහැ දැන්. මට වල වැඩි ගුරුවරයෙක් තවත් කෙනෙක් නැහැ. ඒ වුණාට හරිය පාඩුවක් මටත් කෙනෙකුට සත්කාර කරන්න දැන් නෑ. මේ වීදී නැද්ද? එහෙම අවස්ථාවක්. ගුරුවරයෙක් හොයාගන්න. වීදී බලාගෙන යනකොට වීදී පිළලා තියෙනවා බුදුරයන් වහන්සේ නමක් කියලා කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. උන්වහන්සේ මෙන්න මෙබඳු ලක්ෂණී යුක්තයි. උන්වහන්සේගේ උන්වහන්සේ මෙන්න මෙබඳු උත්තරමී. හැබැයි ධර්මයේ නැහැ. නමුත් එහෙම කෙනෙක්ගේ ස්වභාවය ගැන සංඥාවක් විග්‍රහ වෙලා තියෙනවා. ත්‍රිවිධ මහා පුරුෂ ලක්ෂණ ඇති 80 වන වෙන්ජන ඇති එබඳු ස්වභාවය ඇති සියල්ල දත් උත්තරමීක ලෝකේ පහළ වෙනවා. ඒ උත්තරමයා මෙහෙම කෙනෙක්. හැබැයි ඒ කාලෙ වෙනකොට ඒක මුකුත් දෙයක් දකින්න නැහැ. ඒ බුද්ධිය පිළිබඳ සංඥා මාත්‍රයක්වත් අහන්න නැහැ. වෙන දෙයක් දකින්නේ ඔය ටික තමයි තිබුණේ. මට ඔය පොඩ්ඩ ඇති. මම ඒ උත්තරමයා උදෙසා මගේ ගරු සත්කාරල මගේ ශාස්ත්‍රීය වලයන් සබා ගන්නවා. ඒ උත්තරමයා අද නැහැ. ඒ උත්තරමයා පිළිබඳ ගන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ධාතුන් වහන්සේ නමකත් වැරෙන්නේ නැති කාලේ. එයා මොකද කරන්නේ? පොඩි කුටියක් හදලා. ඔය වැලි ටිකක් තිබ්බා. වැලි ගොඩක් ඇති. වැලි ගොඩ ගහලා ආසනයක වැලි ටික හදපු ටික වැලි ගොඩ ආසනයෙ උඩින් දියා. ඒ තමයි මගේ උත්තරමයා වෙනුවේ මම කරන උපහාරය මෙන්න මෙතෙන්ටයි කරන්නේ. මේ තමයි අර කිව්ව බුදුන් වහන්සේ වෙනුවේ උපහාර කරන තැන. මට ගුරුවරයෙක් දැන් ඉන්නවා. මගේ අනුපාඩුවක් නම් මම හොයාගෙන ගිහිනා මගේ ගුරුවරයා ඉදිරියේ වරදක් වුණා සමාව කරගන්න. සමාව කරනවා ආයත සංවරයේ පිළිදෙනවා. මෙන්න මේ ක්‍රමයට මම මෙහෙම කරනවා කියලා ඒ ගුරුවරයා මොකද කරන්නේ? අර වැලි වලට ගිහිලා උපස්ථාන කරලා ඔක්කොම කරලා බුද්ධෝපස්ථාන කරන හැටියට කරනවා. අන්තිමට මොකද කරන්නේ? වරදක් සිද්ධ වුණොත් එහෙනම් අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මම අතින් මෙහෙම වරදක් සිද්ධ වුණා මට කමාවෙන්ද මම ඒ වරද මතුවල කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කවුරුවත් ඉතර නැහැ අර වැලිගොඩ ළඟට ගිහිලා කියලා එන්නේ තිරසත්තේ දැන් ගෝලයේ ටික දකිනවා ගුරුවරයාටත් ගුරුවරයෙක් ඉන්නවානේ අර ගිහිලා ඔක්කොම අපපස්ථාන කරන්නේ දැන් මේ ගුරුවරයා මේ වගේ කරගෙන ඉන්න චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රයකත් ලැබිලා ඒ හේතුවෙන් මොකද කරන්නේ චිත්ත ප්‍රහාදී නැගිලා ටිකෙන් ටික සුද්ධ වුණ චිත්තෙන් අරගෙන කාම ලෝකෙට වෙන්නව කාම ආසාදියන් ඉක්මවා ගිහිල්ලා රූපාවචර මානසික කට්‍යයක් වැළඳුණා. එයා එතනින් මැරලා ගිහිල්ලා බබලෝ උපන්. ඒකෙම ධ්‍යානලාභී වෙනවා. එතන බුදුදහම තිබිච්ච කාලයක් නෙමෙයි නාම මාත්‍රයේ සංකේතයෙන් වේදී තිබිච්ච බුදුරේගේ ලක්ෂණ විතරයි අහන්න තිබුණේ. ඒ මාත්‍රේට බුද්ධ සංඥාවෙන් කටයුතු කරපු ඒ බුද්ධලයාට බබලෝට ගියන්න පුළුවන් හේතු වාසනා තියෙන ධානයක් ලබන්න හේතු වුණා අර චිත්ත ප්‍රහාදී. බුදුන් කෙරෙහි බහදෝ මාත්‍රේ කෙරෙහි බහදෝ චිත්ත ප්‍රහාදී. ඊට පස්සේ ගුරුවරයා මලාට පස්සේ. ගෝලුවේ පැත්තේ දැන්නේ අපිට ගුරුවරයක් නැහැ. අපි කාටද සත්කාර කරන්නේ? අපේ ගුරුවරයා සත්කාර කරපු යම් ගුරුවරයෙක් ඉන්නවා. ඒ තරකට කුටි ඇතුළේ ඒ ගුරුවරයා සත්කාර කරපු ඉස්සන. අපි මේ ගුරුවරයා විසින් යම් ගුරුවරයෙක් සම්මත කරලා හත්කාර කළාද ඒ ගුරුවරයාට අපගේ නමස්කාරය වේවා කියලා යටන් ගිහින් ඇතෙට ගිහින් නමස්කාර කරලා අර ගුරුවරයා කරපු විදියටම හදේ තිබලා. ඒ හේතු වෙනකොට ගෝලිය විකසනවා. බොහෝ අය ඥානලාභී වෙන්න හේතු වාසනා ලැබුණා. සමහර අය චිත්ත ප්‍රහදී සුගතිය උපන්නේ. ඒ කියන්නේ ඒකට නැටලා ගියේ. සමහර අය බබලෝ උපන්න, සමහර අය සුගතියට ගියා. දෙව්ලොවට ගියා. මෙන්න මේ ආකාර වැඩපිළිවෙල මුල් කාලයක සිද්ධ වුණා. මේ කල්ප ගානක ඉස්සේ සිද්ධ වෙච්ච වැඩපිළිවෙල. ඒ කරගත්ත විනින් ඒ ගුරුවරයා කවදාවත් ඊට පස්සේ කල්ප ගාන කල්ප 10ක් විතර කාලයක් වෙනවා. ඉතන කාලයක් යනකම් අපාගත වෙන්න හේතුවක් ආවේ නෑ. අර විනින් ඒ දිගේ බේරිලා හිටියා. මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ සෝවාන් වෙලා හිටපු මව් කෙනෙකුටයි පිය කෙනෙකුටයි දාව දරුවෙක් හැටියට උපන්න ඒ බබලොවින් චිතරයිදී ඊළඟට මේ පුංචි දරුවා තියාගෙන මොකද කරන්නේ ඉන්නකොට අර දෙමාපියන්ද බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් බුදුරයන් වහන්සේ හම්බෙන්න යන වෙලාවක් නේද බොහොම දුර ඒ නිසා මේ අය මොකද කරන්නේ පිහවක් සමාදන් වෙනවා පොවේ
අපිකින් කාටද ගුරුවරයා නෙමෙයි සැලකන්නේ. දැන් අපිට නිතර යන්න දෙන්න බෑනේ. ඉතින් ජයසිරි මහා බෝධින් වහන්සේගේ පොතු එකතු කරගත්තා. වැල්ලා තියෙන පොතු කැලේදී එකතු කරලා හිටන් පුංචි අර හදන විදිහටම හැදුව පුංචි ගොඩක්. හදලා ඕක ආසනයක තිබ්බා ගිහින්. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේට කරන සැලකිලි කරමින් ඒගොල්ලෝ පේව සමාදන් වෙලා එතන ඉඳලා ඉතන අර කරන බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය දීලා එතන උපස්ථානයක් කරනවා. මෙහෙම කරලා හත් අවුරුද්දක් යනකොට දරුවට අවුරුදු හත සම්පූර්ණ වෙච්චහම දැන් දරුවරා තේරුම් ගන්න පුළුවන් කාලේ දරුවා සිල් සමාදන් කරන පුරුදු කරමු කියලා. ඒක දහස් දරුවාත් එක්කලා ගිහින් සිල් සමාදන් වුණා. අම්මයි තාත්තයි දෙන්න ගිහින් එතන අර ගොඩ පොතු ගොඩ ළඟට ගිහිල්ලා අර පොතු සෑය ළඟට ගිහිලා හදමු. අර අප උපස්ථාන කරනකොට මේ පොතු සෑය දැක්කම පුංචි ළමයා. සිල් සමාදන් වෙලා ඉන්නකොට. ඉතින්දී යාර මතක් වෙනවා මම කවදා හරි මෙහෙ මෙහෙකට සත්කාර කළා කියලා කියන්නේ බුදුහාඳුරන්ට කිව්වා. කවදාවත් කලේ කොයි කාලෙද කලේ ජාති ස්මරණ ඥානයක් වාගේ මතුවේලා එයාට පේන්න පටන් ගන්නවා කවදා හරි මෙහෙම එකක් වෙලා. ඒ චිත්ත මාත්‍රිය එනකොටම චිත්ත සමාධිය ලැබුණා. අර සතර පුරුද්ද. ධානයක් ලැබුණා. ධ්‍යානෙත් පහළ වුණා එම් මොහොත. පහළ වෙලා දැක්ක කල්ප ගානක තිස්සේලා මම මෙන්න මෙහෙම ගුරුවරයෙක් කියලා ඉඳගෙන මේ ළමයිතු ගන්න කාලෙක මෙන්න මෙහෙම වැඩක් කළා නේද? වැලි ටිකක් විතර කරලා හැයයක් හදලා බුද්ධ උපස්ථානයක් කළා නේද මේ විදිහේ. එදා පටන් ගත්ත ගමන අද වෙනකම් මම එනකොට දුගටිකට පත් වෙන්නේ නැතුව මබලවත් ඉපදෙන හේතුව මම ඒක කෙල්ලැබුවා. එහෙම ආපු ගමනක් තුළ ආපු ගමනක අවස්ථාවක් නේද මේ අවසාන අවස්ථාවේ අද තියෙන්නේ. දැන් අම්මා තාත්තා සෝතාපන්න ඵලයේ නිසා කියන බණක් තමයි අර දෙවෙනි. කියන බණක් ඇහෙනවා. ඒ බණ අහලා සෝතාපන්න අපේලා. අර බුද්ධ චිත්ත ප්‍රහාදී මුල් කරගෙන අරිහත්ත්වයට පත් වුණා. කවුරුවත් දන්නේ. දැන් අම්මයි තාත්තයි සිල් මුදලා හිටන් උදේ සිල් මුදල යම කියලා කොට. උදා ගණන් ගන්න හද ඇතු වෙ ඉන්න. එයා සිල් මුදල් තන නෑද? අපේ දරුවගේ ලොකු වෙනසක් තියෙනවා. අර ඉස්සෙල්ලා තිබුණ සත්‍ය නෙමෙයි අමුතු සාන්තභාවයක් තියෙනවා. කලබලෙකුත් නෑ, මොකුත් නෑ. අමුතුක් වෙලා තියෙනවා. මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇති වෙන වෙනසක් මේ දරුවගේ පේනවා. මේක අපිට තෝරා ගන්න බැහැ. බුදුරයන් වහන්සේලා කරා මේක යන කියන අර දරුවත් අරගෙන බුදුරයන් වහන්සේලාට එක්ක ගියා. එක්ක ගිහලා බුදුරයන් වහන්සේ මේ සිද්ධිය කිව්වා. ඒ රාජ රහතන් වහන්සේ පුංචි රහතන් වහන්සේ ශිලා ඉන්න විදියට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ උදන්වාසියක් ප්‍රකාශ කළා. දැනට කල්ප විතර කාර්ය කියලා ඉස්සෙල්ලා වැලි ගැ සෑයක් හදාගෙන බුද්ධ උපස්ථානයක් කරලා ආරම්භ කරපු ගමන කිසි කෙනෙකුගේ පිළිසරණක් නැතුව දඩු කළක් අත්ක ඉල්ලිලා බෝධ වර්ණය කරලා පරණය කළ හැටන් එගොඩ වුණේ අන්සේ. ඒ වගේම සසර පරණය කළා එගොඩ වුණා ඔය මාත්‍රි කියනවා ඔය උදන් ආකේවන්ලා ඉදන් ප්‍රකාශයක්. බුදුරන් අහතේ දේශනා කළා වාගේ පුත්‍රයා භවගාන ඉක්මවල ඉවරයි. ඒ වාර උන්හතේ පැවිද්දේ වාර දින අම්මා තාත්තා ඉඳා. උන්හතේ රාතන් වහන්සේ නම. කුලින දූපී ඉස්තරේ කියලා කියන්නේ උන්හතේ. මේ කුලින කියන්නේ වැලි. වැලි වලින් හැයයක් හදාගෙන පටන් ගත්ත ගමනින් ආපු නිසා උන්හතේ නමක් පට බැඳුනා. කුලින රූපී ඉස්තරේ යන වහන්සේ කියන. අන්න උන්වහන්සේගේ කතා පුලිතෝපී ඉස්තිර අපේ දානේ කියන කතාව. දැන් මෙතෙන්දී වල්නකොට මේ චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රියට මෙච්චර තිබුණා නම් ධර්ම මාත්‍රියට සංඝ මාත්‍රියට කරනකොට පින් නැන්නේ. අන්න ඒක තමයි කියන්නේ සාසනික විනත සංකේතය. සංකේතය කියන එක වැලි ටිකක් තිබුණාත් ඒකෙත් තියෙන සංකේතය. බුද්ධ සංඥා මාත්‍රිය ප්‍රයෝගී කරගන්න ආධාරයක් වෙනවා ඒක. එහෙනම් අද වෙනකොට තාම ඉතර බහැලා නැහැ. අවු ඉඩම් ගාම මෙහා තියෙනවා. අපිට කලකිරින් දෙයක් තියෙනවා. අනේ මේ වැලි ටිකක් මොන බුදුරෙයිද කිව්වනම් එහෙම විතරයි නේද වැලි ඔක්කො. කවුරු හරි අයිති බල්ලයිට ආර වැලි ගොඩ දැකලා. හැරලා බැලුවා කො බුදුහා කාටද මේ සලකන්නේ? මොෝඩයා වැලි ගොඩ කර කොහොමද පූජා කරගෙන ඉඳලා තිනා මේක තියෙන්නේ වැලිනේ. එහෙම කිව්වනම් එහෙම මොකක් වෙයි? අපේ ගුරුවරයා මහා මෝඩේ. මේ වැලි ටික තියාගෙන මේ වැඩ වැඩයි දෙනවා තියෙන්නේ. තාම වැලි වල වදිනේ වුන් ඉන්නවද බෝඩේ මිස. කිව්වනම් එහෙම හරි. අදත් ඔහොම කියන්නේ ගල් වැටි ගල් වල මෝරියු ගල් මෝරියු වැලි මෝරියු ඉතින් ඔය ගල් මැටි ගඩොල් වලට වදිනවා පිළිම හදාගෙන ගියා. අදත් මෙහෙම කතාවක් කියනවා. හැබැයි ওই જાතිය කතාවක් කියලා එදා නිකන් හිතන අර පිළිම හදන එක අතරා තානිකන් නිකන් වැලි ගොඩක් හිතන අර වැදලා හිටන් හත් දෙන්නා. ඕක අර ලබලා අද જાතිය පඬිතිය ගිහින් කරන මුත්‍රාලා මෝරියුනේ වැලි වලට වදින මෝරියු කවුද කියවනම් මොකද වෙන්නේ? යථාර්ථයේ මොකද? මෙන්න මේ නිසා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ කිරී සංඥා මාත්‍රයක් සිහි කරලා
මේ සංඥා මාත්‍රයේ ගරු කරලා අරගෙන ත්‍රිවිධ රත්නයේ කරන ගරු ක්‍රමය එතන තියෙනවා. ඥානවන්ත බුද්ධිලියෝ මේ සංඥා මාත්‍රයේකත් ගරු කරනවා. සංඥා මාත්‍රයේ ගරු කරන්නේ පුද්දල රත්නයක් නෙමෙයි. හාර්ලාස් කියලා වෙන හර වැලි ගොඩ දැක්කම නිසා මෙතන බුදුහාමුදුරුවෝ දකින්න බෑ. බුද්ධ සංඥා මාත්‍රය කියන්නේ වැලි ගොඩ නෙමෙයි. ඒක වැලුවේ නෑ මොනවද තියෙන්නේ කියලා. බුදුරයන් වහන්සේ කිරි කරන ගරු සත්කාරය සංඥා මාත්‍රයේ කරනවා. මේ සංඥා මාත්‍රයේ කළත් අප්‍රමාණ පින් තියෙනවා. බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී උන්වහන්සේ චාරිකා වැඩිහා මිනිස්සු දන්නේ ජේතවනාරාම බුදුරයන් වහන්සේ වැඩ ඉන්නවා ඇති කියලා උන්වහන්සේට පූජා කරන්න දේවල් අරගෙන ඇයි බල්ලකට දානමාන දේවල් අරන් ඇවිද බල්ලකට කවුරු උන්වහන්සේ වැඩද? අනේ අපි ගිනාගුවා කාට දෙන්නද? වැඩක් නැහැ බුදුහාමුදුරන්ට දෙන්නයි ගිනාගුවා තැනින් තැන දාලා යන්න යනවා. සංවේගී. මරු පිසිරෝල ගිනාපු කෑමත් තැනින් තැන ඔහොම දමලා යන්න යනවා. මේ කාරණේ දැකලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියා සිටියා කිව්වා. එහෙනම් ආනන්ද ජයත්‍රි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ඵලයක් රෝපණය කරන්නක මෙතන ගෙනහද. එහෙනම් ජේතවනාරාම භූමියට ආ ජයත්‍රි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ගෙනහලා පිළිදෙව්. එතන පිටවල උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් ජයත්‍රි මහ බෝධින් වහන්සේලාට සමවැදින යම් සමවතක් ඇත්නම් ඒ සියලු සමවත් මෙතන සමවදී. ඉල්ලීමක් කළා. ආනන්ද මේ තුන් ලෝකයේම ජයත්‍රි මහ බෝධින් වහන්සේලා ළඟ තියෙන පරිසරේ නෑ. සියලු සමවත් සමවදී තියෙන එකම පරිසරේ එතන විතරයි. තව දෙනෙක නෑ. මෙතන සමවත් සමවදීන්න පුළුවන්. ජයත්‍රි මහ බෝධින් වහන්සේලා ළඟ සමවත් සමවදීන්න තැන ලෝකේ කොටවත් නෑ කිය. එමෙයිසානි දැන් සමාපත්තියේ සමවැදීලා වැඩ හිටිය. ආනන්ද වාවුදේශා දින දානයක් ඇත්නම් මෙතන තියලා පූජා කරලා යන්න වාවුද. විනේ අලුවක් නෑ කියන්නේ. මට දුන වෙනම තියනවා කියන්නේ. මම මෙහෙම කිව්වා කියලා එයාට කියන්න කියලා. අර මිනිහෙන්න කියලා ගියාට පස්සේ මිනිස්සු බොහොම චිත්ත ප්‍රහාදී. අර බෝධීන් වහන්සේලාට ගෙනල්ලා බුදුරයන් වහන්සේට ගෙනාවා. පූජා කළා බුදු පියාණන් වහන්සේට මේ පූජා වේවාගේ පූජා කළා යන්න පටන් ගත්තා. එතනින් තමයි බෝධියක් ළඟ බුදුරයන් වහන්සේට ගෙන පූජාවක් ආරම්භ වුණේ ආනන්ද බෝධිය ළඟ කරපු පූජාව. එතෙන් පටන් අද වෙනකන් තමයි බෝධි පූජා හතරක් මේ ලෝකේ මේ සම්පදේ විදිහට එන්නේ. බුදුරයන් වහන්සේට ගෙන පූජාවක් බෝධීන් වහන්සේලා පූජා කරන්න හේතු වෙච්ච සම්මතේ ලෝකයි. එහෙනම් මෙතෙන්දී අපි ලකිනවා බෝධීන් වහන්සේනගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ. බුද්ධ සංඥාවෙන් අපිට පුළුවන් නම් යම් කිසි දෙයක් වෙන්කලා පූජා කරන්න ඒක බුද්ධ පූජාවක් වෙනවා. පිණි අඩුවක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේම දේශනාව. මේ සංඝයා විසා පූජාවක් කරනකොට අපිට සංඝයා ආච්ච හාර අවසර හොයන්න බෑ. සංඝයා විසා කරනා චිත්ත ප්‍රහදී මේ සම්මත මාත්‍රියක් තියෙනවා නම් සම්මත මාත්‍රියට පූජා කරලා ඒ දාවිදි ලැබෙනවා. අර මහා නිහා ඒක තමයි අන්තිම කාසාව කට්ටේ කියලා නැක සංගමුණ දී කර දන් දෙන්න. ඔයාලා මේකේ හපත තියෙනවා කියලා වෙන්නේ ඔන්න ඔතන. එක්තරා මිනිස්සේ බුදුරන් වහන්සේලා ආපු හා බුදුන් වහන්සේ බුද්ධිලාගේ හිත දැකලා අහන. මානවකේ ඔබේ කුලේ අය දන් දෙනවා. ස්වාමී අපි දන් දෙනවා. කාටද කොහොමද දන් දෙන්නේ? සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා හොයලා දන් දෙනවා. කොහොමද හොයාගන්නේ? අරණ්‍ය ගතව ඉන්න පාසිකෝල ජීවර දරන පිණ්ඩපාතේ ජීවත් වෙන බොහොම සංවර හාමුදුරුවෝ ඉන්න අපි ඒගොල්ලෝ වෙලා එයාට දන් දෙනවා. මානවකයේ සංහිති කහවණු මසු කහවණු පරිහරණය කරමින් අමුතරුවන් පෝෂණය කරමින් මේ ගිහි සම්පත් ඉඳගෙන ගිහියෙක් වශයෙන් ඉන්න ඔබලා කොහොමද සංගුණ අඳුරන්නේ? සංගුණ හැන්නේ කොහොමද? මට පේනවා පාසිකෝල ජීවර දරන පිණ්ඩපාතකනේ ජීවත් වෙන හුදකලාව ඉන්න ආයතන. අභ්‍යන්තරයේ මහා දූෂ්‍ය පුද්ගලයෝ. ඇතුළ රාගයෙන් සත්‍යය, ද්වේෂයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙලා මෙබඳුවන්නා වූ ස්වභාවයක් ඇති. මෙබඳු හාමුදුරුවෝ මට පේනවා. පිටින් බලාපුවාම පාසිකෝල ජීවිත දරනවා, පිණ්ඩපාත කරමින් ජීවත් වෙනවා, හුදකලාව ඉන්නවා, මෙහෙම ඉන්නවා. දැන් ඔබලට වෙනවා පිටින් හරිය. ඔක ඇතුළ මට පේනවා බලපුවාම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂ්‍ය වෙච්ච පුද්ගලයෝ ඔය අතරේ ඉන්නවා. ඉතින් ඔබලා කොහොමද පිටින් බලලා සිල්වත් වෙයා හොයන්නේ? ඒ වගේම ග්‍රාමීය නාගරික පන්සලේ ජීවත් වෙන්නේ. පටසිවුරු දරන. අනික් අය වෙනත් දින දානෙන් ජීවත් වෙන්නේ. මෙහෙමයි මම දැකලා තියෙන්නේ. මේ ඈතට මට පිළිලා තියෙන රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් දුරු වෙලා ඉන්න සුද්ධ මානසිකත්වයක් තියෙන අය ඔය අතරේ ඉන්නේ. පිටින් පේන්නේ පටසිවුරු දරාගෙන අනික් අය වෙනත් දෙනා වූ දානෙන් පෝෂණය වෙමින් හොඳ සුඛෝභෝගී පන්සල්වල ජීවත් වෙනවා. පිටින් පේන්නේ අභ්‍යන්තරයේ මට පේනවා
රාගදේශ මොහ දුරු කරගෙන සුද්ධ වෙලා ඉන්න අය. එහෙමයි ওই දුස්සීලායි කියලා ඔබලා කියනවා නම් ඔබලා කොහොමද ඒක හොයාගන්නේ? ඒ හැකියාව ඔබට නැහැ නේද? එහෙනම් මානවකගේ සංගයාව දිහා දන් දෙන්නේ. සංගයාව දිහා චිත්ත ප්‍රහාලිය කරගන්න, ඉති කරගන්න. ඔබලට හිමිකම තියෙන හැකියාව තියෙන අන්න ඒක. සංගයාව දිහා කරන චිත්ත ප්‍රහාලිය කරන්නා වගේ ධානයක් නැත්නම් ඔබලට ඒක විශාල චිත්ත ප්‍රහාලියට හේතු වෙනවා. ඒක සංගයාව දිහා දුන්න දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ චිත්ත ප්‍රහාලිය කරා ගන්න තුරු ඒ විදිහට දන් දෙන්න සංගයා තෝරන්න යන්නේ. කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් අපිත් මේ බුදුන් වහන්සේගේ දේශනාවට විරුද්ධව අර අපිට ඕන හැටියට සංගයාගේ කිවිතු සිල් හොයන්න යන ක්‍රමයක් අපිට තියෙනවා. වේද තියෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කිව්වට අපිට ඇහැට වේඳ දිවුණා නෙමෙයි. අපි කොහොම කියනවා. දැන් මෙතන විශාල වෙනස්කම් තියෙන අපිට දැනගන්න බැහැ. හේතු දකින්න බැරි පැති තියෙනවා. බාහිරින් පෙනෙනා වූ චර්යාහතාවල් විවිධාකාරයි. ඉතින් මේ ඒ චර්යාහතාවල් තුළ පුද්ගලයාගේ මානසිකත්වයන් කොහොමද කියලා අපිට අභ්‍යන්තරේ තෝරා ගන්න බැහැ. ඉතින් ඊට අපි මේ පිටින් පෙනෙනා වූ දෙයකින් පුද්ගලයාගේ අභ්‍යන්තරේ තෝරන්න ගියොත් එතන ලොකු ප්‍රශ්නයක් එනවා. අර සරකාණි සාක්‍යයා ගැන සාක්‍යයා මලාට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා සරකාණි සාක්‍ය තවදුරටත් වල උපන්න ආයි මේ ලෝකෙට ඉන්නේ නැහැ කියලා. ඕක ආරම්භ වෙනාට පස්සේ සාක්‍ය වංශයේ අයට කොක් හට දාලා hina වෙන්න පටන් ගත්තා. ඵලයල්ලා ඵලයල්ලා ඕවතර බැරි වෙන කරපාලා. ඕවතර බීපාලා. මැරෙන්න දවස් හතක් අර තියා ඵලයල්ලා බෞද්ධ අවත වේලා වෙන. එළිම ස්වර්ගයට යවනවා. මු දැන් මේ කාලේ ඉන්න ඇයි කිසිම දුස්චර්ය කරන්න කමක් නැහැ. යවන්න කෙනෙක් ඉන්නේ. ඕන දුස්චර්ය කරපෙවි කොරලා කොරලා අන්තිමට ගිය නිසා බෞද්ධ අවත හම්බ වෙලා ආවට පස්සේ ඌ යනවා ස්වර්ගයට. ඕන් අමුතු බලන. ඕන් අමුතු වෙලා කියලා කොක්කන දාලා hina වෙන්න පටන් ගත්තා. දැන් මහානාම සාක්‍ය කුමාරයා කියන්නේ සාක්‍ය යන් අතර ඉඳපු සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුන් වහන්සේට මේ අපවාදය කරනකොට ඉවස ගන්න බෑ. හරි කිප්පේදනා. අනේ ස්වාමීනි, සාක්‍ය මෙන්න මේ විදිහට මේ පරසාක්‍ය කියලා කියන්නේ යාට පරයා කියන වචනේ හඳුන්වන්නේ කොම් කරලා හිටිය තමයි කුලේනු. මේ පරසාක්‍යා දිව්‍ය ලෝකෙ ගියා කියලා මේ විදිහට උභාන්සේ කියනකොට ඒකට විරුද්ධව මෙන්න මේ විදිහට අපහාදයන් නැගලා hina වෙනවා. කියලා කිව්වා. නිසා ඉතින් මහානාම මොනවා කරන්නද දන්නේ නැති කෙනා. එයා ඉදින්ද ගියේ කොහොමද කියලා දැක්කේ නෑ. පරසාක්‍ය ශික්ෂා පූර්ණය කරගත්තේ මැරෙන මොහොතේ. ජීවත් වෙලා තමයි හිටියේ. ජීවත් වෙලා හිටියේ නෑ මැරෙන මොහොතේදී ඒක පූර්ණ වුණා. ඒක මොකද අනික් අයද? මරණාසන්න මොහොතේදී ඇති වෙන චිත්ත ප්‍රහාලියක් මුල් කරගෙන ඔහුගේ ශික්ෂා පූර්ණ වෙනවා ඉතින්. ඉතින් ඔහු දුස්ත්‍යාග්ගයකින් දිවිලෝකියා නෙමෙයි. ශික්ෂා පූර්ණ කරලාමයි ඉන්නේ. පූර්ණ කළ තැනපතනද මරණාසන්න පණාදීන මොහොත. මා ඇසුරු කරපු කෙනෙක් එහෙම යන්න බෑ කියන්නේ ඔන්න ඕක. අර ලෞකික පාපයකට පුද්දලයා මෙල්ල කරගන්න බැරි සත්‍යයක් තියෙනවා. නියම අවස්ථාවට මතු වෙලා එනවා අර කරගත්ත මහ පින්. බුදුගුණගරේ, දාම්ගුණගරේ, සංගුණගරේ පැහැදිච්ච චිත්ත ප්‍රහාදය මතු වෙලා එනවා අනිත් සියල්ල දෙවෙනි කරගෙන. අන්න එහෙම ක්‍රමයක් තියෙන නිසා ලෝකයට තෝරා ගන්න බැහැ පුද්ගලයාගේ තත්ත්වය මොකක්ද කියලා. මේ ආර්ය ධර්මයේ තුල තිබෙන ගුණය අන්න එහෙම දෙයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැහැ. පිටින් පේන චරිතේ හිතා ගන්න බැහැ. මේ ඕවාගේ අවස්ථාවල් නිසා අපිට පුද්ගලයාගේ මානසිකත්වය තෝරා ගන්නත් බැහැ. යම් අවැඩක් කරගෙන හිටව පුද්ගලයාට ආයත සංවරයේ පිළිඳන්ද බැරිකම තියෙන ආනන්තර පාප කර්මයක් කරගත කෙනෙක්. එයාට ආයතන රත්තේ පිළිලා ඉතින් අර්ජිත පරිසුද්ධිය නගන්න බෑ ඒකාන්තින් අපායට නියත පුද්ගලයෙක් වෙනවා ඊළඟ අධ්‍යාව ඒකාන්තින් අපාගත වෙන්නේ ඒ ආනන්දේ පාප කර්මයක් කරපු කෙනෙක්. එහෙම නැති කෙනෙක් ගැන අපිට නිගමනය කරගන්න බෑ ඒ පුද්ගලයාගේ මානසිකත්වය කොයි මොහොතේ සුද්ධ වෙනවද කියලා. ඒ නිසා අපිට ඒක නිගමනය කරන්න බැරි දෙයක් වෙනවා. 99ක් මිනිහ මරලා හිටපු අඟුලිමාලට අන්තිම මොහොතේදී අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් මානසිකත්වය සුද්ධ කරගන්න පුළුවන් හැකියාවක් මේ ධර්මයේ තිබුණා. ධර්ම රසය එහෙම දෙයක්. පිටි බලපු අපි 999ක් වල අම්මා බලන්න ගිහලා ඊට පස්සේ බුදුන් මරන්න පන්නු මේ අපත්ත කරාට. අරිහත් ඵලය පුදුම දෙයක් මේක කියලා හිතන්නේ. ලෝකයා හිතන්නේ ඒක දැකදී. නම් සිද්ධ වුණේ මොකද? ඊට වෙනස් දෙයක්. මේක පුද්දලේකේ තිබෙන්නාව බාහිරින් පෙළෙන සිල්දු සිල්ලකින්. අපිට ඕක නිගමනය කරන්න බෑ. යම් කෙනෙක් ප්‍රතිපatti පූර්ණිය කරනවා කියලා වතරකගෙන ඉන්න පුළුවන් බොහෝම ලස්සන.
හැබැයි ගැඹුරු ධර්මය අවබෝධයක් තිබුණ නැන්න. උඩ තිබුණේ වතක් විතරයි. වතක් කරගෙන ඉඳිමු වින තිබුණා. හැබැයි වතකින් මතු කරගත්ත වින සසර ගිනාපු පාප කර්ම යටපත් කරන්න තරම් බලවත් නැහැ. මේ වත දැකින් අවසාන මොහොතේදී සසර කරපු පාප කර්මයක් මතු වුණා නම් ඒ හේතුවෙන් අපාගත වෙන්න පුළුවන්. වත දැකකට ආරිය නැහැ. පුතර්ජනේනවත් වත දැක්කේ. මේ පුතර්ජනේගේ අවසාන මොහොතේදී එන සිටිවිල්ල මොකද කියලා කාටවත් නිගමනය කරන්න බැහැ. ඉතින් ඒක හරි බලන්නකයි වතක ගත්ත පළියට මං ඉතිරෝම සතර පහයි නිදහස් වුණා කියලා වචනයක් හිතර ගන්න පුළුවන් කමක් නැහැ යා. නැන් ධර්මාභෝධයක් ලබාගෙන යම් කෙනෙක් හිටියා නම් ඌට එහෙම වතක් තිබුණෙත් නැහැ. සමාලාරු පව කරන ආකාරයෙන් ලෝකෙට පේන්නත් හිටියා. එක එක දුච්චරිත දැක්කා. නමුත් ඔහු කරගත් සුද්ධතාවේ අවසාන මොහොතේදී අර සියල්ල අභිවාන ගිලා දෙවෙනි කරගෙන පළවෙනි විලා එනවා අර ඇති වුණු චිත්ත ප්‍රහාදී නැත්නම් ධර්ම ප්‍රහාදී. එහෙම වුණත් මොකද වෙන්නේ? අර කොහොම පව කරත් අහ කරලා අර ධර්ම ප්‍රහාදීන් ඔහු සුගතියට යනවා. දැන් ලෝකේ අර හොයන්න බැහැ. හින්දු සිල්ලෝනි යථාර්ථයේ හොයාගන්න බැහැ. මේ වගේ අපි දැනගන්නත් ඕනේ. අපි නොදන්න පැත්තක් විවර්ෂණය කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි පුද්ගලයේ පිළිබඳව පුද්ගල විවේචනයක් කරනවා නම් මා හෝ මා සමාන කෙනෙක් කරන්න බැහැ. නම් බුදුන් අසම සමන මා සමාන කෙනා කවුද බුදුන් සමාන කෙනා කවුද තවත් ලෞත්‍රා බුදුන් වහන්සේ නමක් එනේ අන්‍ය කෙනෙකුට පුද්ගල විවේචනය කරන්න අයිතියක් නැහැ හැකියාවක් පුද්ගල විවේචනය කරන ලෝක සත්‍යය බාහිරින් පේන ටිකක් අල්ලගෙන මේ බාහිරින් පේන ස්වභාවයයි අභ්‍යන්තර ස්වභාවයයි ඔබ ලොකු වෙනසක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය කියන සූත්‍රයේ හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා ඔය වෙනස සිල් රැකගෙන බොහෝම ගුණවන්තව ඉඳපුවා අපාගත වෙන්නේ කියනවා දැකලා තියෙනවා අසත්පුරුෂය වගේ හිටපුවා ඉවුරෝ යනවා දැකලා තියෙනවා සුභතියට යනවා දැකලා තියෙනවා ඒකට හේතුව තෝරාගන්න බැරි ලෝක සත්‍යයේ මේ නිසා යම් දිවැසකින් ඔබ තෝරන්න ගියොත් දිවැස් කියන කෙනෙක් පව් වල විපාක නැහැ ඒක බොරු කතාවක් මම දැක්කා මෙච්චර පව් කරපු එක දිවි ලෝක යනවා ඒක මම හොඳට දැකපු අත්දැකීමක් ඒ නිසා මම නිගමනය කරනවා වගේ අත්දැකීම් පිට පව් කෙරුවාට පව් නැහැ මෙන්න මෙහෙම දෘෂ්ටියක් ලෝකෙට දෙනවා මොකද හේතුව ඔහු දන්නේ ඔහු අවසාන මොහොතේදී කිවඳු දෙයක් හරිගෙන සුගතියේදී කිව්වා. ඔහු දයින පව් කර කර හිටව මිනිහා සුගතියේදී ගියා නම් පව් කියලා දෙයක් තියෙන්න බෑ නේ කියන නිගමනෙට බයි. හොඳ වෙර පින් කරගෙන හිටව බුද්ධයා. දුගතියේ යනවා දකින්න හරි දිවැරි. දැක්කරම නිගමනය අතන්න කොච්චර පින් කරලා පින් වල පින් විපාකද. මම දැක මෙච්චර පින් කරම හිටව එක අපාගත වෙනවා. ඒ දිවසින් එයා දැකලා කියනවා. පින් කෙරුවට පින් නැහැ. ඔය තව සුෘතියක් ලෝකෙට නැහැ. මේක දැක ගන්න බැරි නිසා තමයි ලෝක සත්‍යය අපන් දෘෂ්ටියට බහින්නේ. මේ අවසාන මොහොතේ ඔහුගේ මනසට පින් කරගෙන හිටපු එකනා. පාපයට හේතු වෙන්නව කාරණයක් ඇදිලා આવොත් එහෙම. ඒ හේතුවෙන් ඔහු අපාගත වෙනවා. ඔහු කරපු පින් වලට නිත්‍ය ධම්ම වේදිනිය වගේ යකිලි යහපතක් ලැබුවා නේද? ඒ ටික එයත් බැවේ ලැබෙනවා. කරපු පින් වලින් ඔහු අපාගත වුණා නෙමෙයි. කවදා හරි ඔහුට ඊළඟ මතු භවයේ ඒ බිනි යහපත හේතු කරන්නේ ඒ හේතු වෙනවා. ඒක එහෙම හේතු වෙනවා. කරගත පාපයක් තිබුණා නම් ඒ පාපයෙන් ඇදිලා යාර අපාගත වුණා. පව් කර කර හිටව බුද්ධලි. අර වගේ අවස්ථාවකින් අවස්ථාව ලැබිලා දෙවිලෝ උපදිනු. පවෙන් දෙවිලෝ උපදිනා නෙමෙයි. ඔහු දිත්ත ධම්ම වේදිනිය වශයෙන් මෙලෝ වශයෙන් ඒ යම්හි පවක් කරගත්තා නම් පාපේට අනුකූලව නැව විපාකයක් මෙලෝ දිවිනේ හරිය වින්දා. හැබැයි ඉතුරු හරිය මතු කවදා හරි භවයකදී ඵල දෙන්න තැන්පත් වුණා. ඒ පවට විපාකයෙන් ඔහු මිදුන්නේ. හැබැයි ඉදා ඒ විදිහ දෙවිලෝ ගියාට මතු කාලයකදී සැරිසරාගෙන යන වෙලාවට ඕක ඇදිලා ඉඳලා ආය අපාගත වෙන්න පුළුවන් ඒකේ. මේ මේක දකින්න බෑ ලෝකයාට මේ ඉතාම හියුම් තැනක් නිසා. ලෝක සත්‍යය පව කරලා දිව්‍ය ලෝකයක් යන දකින්න පින් කරලා අපාය යන අය දකින්න. එහෙනම් මේ පින් පව වලින් දිව්‍ය ස්වර්ගය අපායක් ලැබෙනවා ඇති වෙනවා කියන එක. යනවා කියන එක. අපි පිළිගන්නේ නැහැ කියලා පින් පව විශ්වාස කරන්නේ නැහැ කියන තත්ත්වෙට වහිනවා. මෙන්න මේකෙන් තමයි දසවස්තුක විත්‍යාදුප්තිය හදගන්න හේතු වෙන්නේ කියලා පෙන්නුවා. ඒකට හේතුව. නිකම්ම හදගත්තා නෙමෙයි. කොහොම එකක් දැකලා අතම රැවටුණා. ඇත්ත හොයාගන්න බැරුව. පව් කරපු කෙනා දිව්‍ය ලෝකේ ගියාම පව් කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් බා අපි දැක අපි අත්දැකීමම තියෙනවා. එහෙනම් පව් වල විපාකයක් නැහැ කියන බරුව. පින් කරලා අපාය යන එකන දැකලා කියනවා. පින් පව් නිසා නෙමෙයි දිව්‍ය ලෝකේට අපායට යන්නේ වෙන මොකක් හරි හේතුවක්. ඒක ස්වභාවික හේතුවක් වෙන්න පින්පව් දෙකින් නම් මේක වෙන්නේ නැති බා අපි මාධ්‍යයක් අකිනා ඔය කාරණේ හොම කියනවා
අවසාන මොහොතේ චිත්ත ස්වභාවයට බලපාන බලපෑම දැනගන්න දිවැසින් බැහැ. ඒක බුදු වැසින් දකින්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ පුද්ගලික විවේචනය කරන්න යන්න එපා. ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒකාන්තයෙන් දෙවුල යනවා. එහෙම කියන්න බෑ ලෝකයා. ඒක ලෝතරා බුදුරන් වහන්සේ නමක්ගේ මහා කර්ම විග්‍රහය වලින් දකින්න එක. මහා කම්ම විභංගයෙන් දකින්න. මේ මහා කම්ම විභංගේ කිසිම සාකේවිට නැහැ. එතන මාහෝ මා සමාන කෙනෙක් හැර පුද්ගලික විවේචනය කරන්න යන්න එපා කිව්වේ. මේ වගේ අපි දකින්න ඕනේ. පුද්ගලිය පිටින් නොඑක් දේවල් වැරදි වැරදි කරන හැටියට පේනවා. නමුත් ඒ අවස්ථාව ඉක්ම ගිහිල්ලා ඊළඟ අවස්ථාවේ ඔහු මහා පාරිශුද්ධියට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාව මුල් වෙනවා හැම දෙයකින්. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේවෙන්. ප්‍රඥාවම අග්‍රයි. මේ ලෝකයේ තියෙන මල් අතර දයාසමන් මල් අග්‍රවාදී. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහ අතරේ ප්‍රඥාවම අග්‍රයි කියලා වෙන්නේ. යම්කිසි ඖෂධ අතරින් සත්හඳුන් අග්‍රයි. ඒ වගේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා අතර ප්‍රඥාවම අග්‍රයි. ප්‍රඥාව පුද්ගලයාගේ ප්‍රඥාව කියන්නේ අභ්‍යන්තරයේ පිරවු දැනීමක් නුවණ. බාහිරින් පෙන්නන ඔක්කොම අක්‍රීයතාවයන් හරි සීල සීලිය ඇති වෙන කලකිරු. ඒවෙන් තමයි අසංගලප්පයක් දකින්නේ. ප්‍රඥාව කියන එකේ අසංගලප්පය ඇසේ ප්‍රඥාව හැංගිලා තියෙනවා. නම ප්‍රඥාවෙන් යමක් කරපු නුවණින් තේරුම් ගත්ත කෙනෙක් ඇත්නම් ප්‍රඥාව බලවත් වෙන අවසානීය ප්‍රතිඵලය වශයෙන් ඒක ඇදිලා එනවා. ඒක දෙවිනි කරන්න බැහැ. ශ්‍රද්ධාව, සීලයට, සුතේට, ත්‍යාගයට දෙවිනි කරන්න බැරි එක ප්‍රඥාව. නැ ප්‍රඥාධිකයාගේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග වෙනස් වෙලා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා නිසා අවසාන මොහොතේදී යයි ගන්නවා ප්‍රඥාව. එයා විදගෙන යන්න පුළුවන්. දැන් මේක ප්‍රඥාව කාර්ය වැඩි ප්‍රඥාව කාර්ය අඩු කියලා හොයන්නේ ලෝකයාට බෑ. ඒක බුදුරජාන් වහන්සේගේ ආසයන්සය ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානෙ මේ ආදී ඥානයට ගෝචර වෙන්නේ. ඒ ඥානෙ අනික් කෙනෙකුට නෑ. දැන් පුද්ගලයාගේ ප්‍රඥා මහිමේ අඩු වැඩි බව සිල්දු සිල් වලින් හොයන්න බෑ. මේක ඉතරක් මේක හැටි. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දෙයමක් ගියා වස් කාලයක වස්වසන්න. ඊළඟට එක භික්ෂුන් වහන්සේ නමක් රෑ දවල් දෙකේ රෑ නිදිමරමින් මාර්ගය වලනවා. කීතල ගිනි ගොඩක් ගහගෙන ගිනි තපිනවා. අර හාඳුරු එකක් අකරන්නේ දවල්ට සමන්ට හිතුලලා කොමුණ හරි කරනවා කාරව පේන්නේ නැහැ කොරණ එක. නිකන් ඉන්නවා වගේ වෙන්නේ. හොඳට බුදියා ගන්න. එළි වෙනකම් බුදි. ආදී රකින්න එක නම් මොකද කරන්නේ? මේ සාසනේ මහණෙලා ප්‍රමාද වී ඉන්න පුද්ගලයා සෑදීසේ බුදියා ගන්නවා. මම නම් ඇහැලා ඉතින් මේ කටයුතු කරගෙන යනවා. වස් කාලේ අවසන් වුණා එක මම කියන්න බුදුරයන් වහන්සේට කරුඹ හැටි. මෙහෙම කීකේ කිනිතර තවා සිල් රකින්න. ඔහොම කරලා එලා දෙන්නම ආසානෙදි ගියෙතන් අර ගිනි සැපේ කෙනා ගිහලා බුදුරයන් වහන්සේට කියනවා ස්වාමීන් වස් කාලේ මම ජීවත් වුණේ මෙන්න මේ ක්‍රමයට. මාසෙක ජීවිත අනිත් වික්ෂුව මෙන්න මෙහෙමයි හිටියේ. බුදුරයන් වහන්සේ කාරණේ දැකලා කියනවා මෝඩයා ගිනි දැක තමයි හිටියා ඥානවන්තය සමග වැඩ කරගත්තා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෝඩයා තුන් මාසයක් ගිනි දැම්පා. ඥානවන්තය නිහඬව තමයි වැඩ කරගත්තා. දැන් ප්‍රධාන සාකච්ඡා දෙකක්. ගිනි දැපා මෝඩයා. උඹ අනුන්ගේ වහෝ වෙයි හිටියා. උඹ නිල්වන්ත කියලා හිටියා නම් මේ හිත දූෂේලා තිබුණා එච්චර කල්. අනිකාගේ අඩුපාඩුව හිත හිතා හිත දූෂේ කරගත්තා ඒක. උඹට හිල් වැඩුන්නේ නැහැ. ඥානවන්තයා මොකද කරන්නේ? තමන්ට ලැබෙන අවස්ථාවකදී ධර්මානුකූල ජීවත් වෙලා ඒ නිදහසේ ඉඳලා තමන් වැඩි කරගන්න. එයා අධ්‍යාත්මිකවත් වෙලා. උඹ තව හිරු දැනනවා. උඹ මහා හොඩියෙක් නේ කියලා උන්වහන්සේත් නිකරු කරා. දැන් බලන්න මේ කොහොමද ඉන්නේ? අපි කොහොමද හොයාගන්නේ ඒක? දැන් පිටින් කෙනෙක් ගිහින් බැලුවා. අනේ සීලවන්ත ගුණවන්ත එකම විසුණුනාතේ ඈතිසේ ගිනි දැපතම භාවනා කර කර ඉන්නවනේ. කීතරේ ගිනි වලක් ගහගෙන හරි. අර පේන දාසත්වරයා ගිහලා හොඳට බුදි. ඕකට මහාන බුදි. පිට මිනිහත් බයින කාරය. අර හොඳට බුදියා ගත්ත මාසෙල බයින. වර්ණා කරන්නේ කාරය. අර ගිනි දැරතම ඇහැරලා ඉඳගෙන ඉඳි කරන වර්ණා කරනවා. ඇත්තම ගන්න. ඒක මොලිය. අනිත් එක නා ඥාන මාධ්‍ය ප්‍රඥාවත් ඇවිල් කරගන්න. ඒ කියන්නේ මේ දුර්වලව ඉඳ කියනවා නෙමෙයි. වැරදි වැඩ කරන්න කියනවා නෙමෙයි. මේ ප්‍රඥාවේ වෙනස වෙන්නണ്ടයි මේ කියන්නේ. දැන් ප්‍රඥාවන්තයා හොයාගන්න බෑ ප්‍රඥාවන්තයාගේ වැඩ පිළිවෙල හොයාගන්න බෑ. ප්‍රඥාවන්තය ආරි මාර්ගය වලන්නේ කාටවත් පේන්නේ නැති ක්‍රමයකට. එයා භාවනා කරනවා නැද්ද කියලා හොයන්නත් බැහැ. ප්‍රඥාවන්තය යමද්දීහා දකින්නකොට
පිටමිහික් බලයිද වෙනස් විදිහකට. ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව පළවෙනි නිසා. ඒක දෙවෙනි කාණ්ඩිකක් නැති නිසා. එයා විවිධාකාරයෙන් දකින්න පුළුවන්. දැන් ප්‍රඥාවන්තයා අපිදී ප්‍රියමනාප වස්තු අධ්‍යය හුඟාකයා බලා ඉන්න පුළුවන්. ඕක දකින්න අනික් මිනිහා කාමයන්ට අසංවර වෙලා ඇත් දෙක කාම වස්තු අධ්‍යය යොමු කරගෙන ඉන්නවා. කොහොමද? කොහොම සංවරවත්? කොච්චර හරි වරවිට බල බල ඉන්න. ලස්සන හොයනවා. කාම සුන්දරත්වයන් හොයන්නේ අරක ඉන්න අර පේන්නේ නැතර ඒ වරක් කරක කරක ඉන්නේ. දැන් පිටින් පේන මිනිහා මේක කියේ. ප්‍රඥාවන්තයා වෙන ක්‍රමෙකින් බලන. අර කර්ණ රූපේ ලස්සන. අනික නදී අර වයස කරුප්පු. අර ලස්සන එක නේද අර කැත වෙලා ගින් අර කැත වෙලා දී. එයා එහෙම එකක් හිත හිතයි මේ බලන්නේ. එයාගේ හිදිවිල්ල දකින්නෙත් නෑ. එයා වළන සංඥාව ධර්ම සංඥාව අනික නා දකින්න. අනික නා අර පේනවා. ඇහ කරකෝ කරකෝ එක එක අදිහා බල බල ඉන්නේ. දැන් එයා ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? එයා වළන ක්‍රමෙ අනික අයට පේනවා. එයා වළන අර කෙටිය දැන් කලු. අර කෙනා කෙටිය ඉදිලා. අර කළු වෙච්ච එක නන්දත් මතුවර හිතින ওই ඩිගනේ. එයා ඒ જાතියෙන් බලන්නේ. දැන් එයා බලන්නේ ධර්මය. දැන් ඔබ දකින්නේ කවුද? සමහර ඔය ලස්සන සුන්දරයි කියලා හිතාගෙන ඉඳලා බල බල ඉඳලා අනිත් පැත්තේ බලනකොට ලෝකේ අසාරයි. මොනවද අල්ලන්නේ මේ? කොච්චර තරණෝ හිටියත් අර සතේට පැත්තේ ලා වෙනසිනේ කෙනෙක්. මොකද්ද තරණ බව තියනාගි? හරයක් නැහැ. එයා බලලා බලලා අහක බලන්න පුළුවන් ඔය අදහස. ප්‍රඥාවන්තයා නිවන් දැක. ඕක බලහිර වනික් මිනිස්සේ එයාට දුස්සීල දැක කියලා. දැන් කවුද දකින්නේ? දැන් මේ වගේ ලෝකේ අපිට හොයන්න බැහැ මේ බාහිර චර්යානතාවකින් බුද්ධිලාගේ තිවිදුසි. මේ හිල්ගුසිරි මයින්ඩියක් නැති අපිට කරන්න බැරි ඇදී බුදුආගයන් අහතේ නමක් කරන වැඩි කරන්න යන්නේ නැතුව අපි. අපි අපේ වැඩේ කරගන්නවා. ඉතින් අපි යම් චිත්ත ප්‍රහාදයකින් දානයක් දුන්නා නම් මම දානයක් දුන්නා සංඝරත්නයේ. උන්වහන්සේ සංඝරත්නයේ ඇතිනම් පරිභෝග කරලා වැඩ කරගන්න. උන්වහන්සේ සංඝරත්නයේ ඇතිනේ අසත්පුරුෂී ගුසීලෙක් නා. සංඝයාර පූජා කරපු දේ කාලා උන්වහන්සේ විනාශේ. එයා විනාශේ. මට මොනවා කරන්නේ? ඒ දෙක ඉන්නේ අධ්‍යාත්ම චර්යා ධර්මයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් දකෝසා අපතේ රබර. ඒක ඒ පුද්ගලයා. ඔව්. නමුත් මේ රජ්‍ය දැන් දින් කරන්නේ ඒක විඥාන දර්ශනේ මෙයා දකලා ඒක. අන්න ඒක. ඒ කියන්නේ පංචේන්ද්‍රිය ගෝචර හරියෙන් එයා දකිනවා. එයා ප්‍රඥාවෙන් දකින්න හැකියාවක් නෑ. ප්‍රඥාවෙන් දකින්න කෙනා දකින්නේ තමන්ගේ ප්‍රඥාවෙන් තමන් දකින්නවා නිකන්. ප්‍රඥා ඉන්ද්‍රියේ තියෙන අඩු වැඩිය බලන්නේ ලෝතර අවුදුර. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයෙන් ඒක දකින්නේ. මොකද ශ්‍රද්ධාව මෙච්චරයි සීලය මෙච්චරයි සුප්‍රේ මෙච්චරයි ත්‍යාගය මෙච්චරයි ප්‍රඥාව මෙච්චරයි මෙන්න මේ මට්ටමයි මොකෙ තියෙන්නේ ඒ නිගමනය කරන්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානිතේ ලෞතර බුදුරන්ට පමණයි ඒක ක්‍රියාකාරීත්වයෙන්ම අයින්ද පුළුවන් එකක් නෙමෙයි ඇහෙන් බලලාම අයින්ද පුළුවන් එකක් නෙමෙයි කනින් අහලාම අයින්ද පුළුවන් එකක් නෙමෙයි ඇඟට දැනෙන එකේම අයින්ද පුළුවන් එකක් නෙමෙයි ඒකයි කාරණය ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මොකක්ද අපේ තියෙන ප්‍රඥාව මට්ටම අපි හොයාගන්න ඕනේ ඇයි මම බලන්නේ මම බලන්නේ මොන අර්ථයේ? Taman එක taman කරලා ගන්න හැටි. ඒක අනුගේක නෙමෙයි. දැන් මගේ ධීරිය මොකද්ද? මගේ ශ්‍රද්ධාව මොකද්ද? මගේ ත්‍යාගය මොකද්ද? එතන මගේ සුත්‍යය මොකද්ද? මගේ ප්‍රඥාව මොකද්ද? කෙබඳු ආකාරයෙන්ද තමාව සමාක්‍රීය විමර්ශනය කිරීමේ. ඒක දැනගන්න පුළුවන්. අනුගේක බලන්න මේ ඉන්ද්‍රිය පරෝපකාරයන් ත්‍යානේ අපිට නැහැ. අපි තමන්ගේක බලා ගන්න මගේ ශ්‍රද්ධාව ගැන තමාට විමර්ශනය කළොත්. මගේ ශ්‍රද්ධාව මෙච්චරයි. මගේ පැහැදීම මෙච්චරයි. මගේ විශ්වාසය මෙච්චරයි. මගේ සීල ගතිය මෙන්න මේ ගැටින් අසංගතයි මේ තින් මං හංගවලා මගේ දැනුම මේ දහම් දැනුම මට තියෙනවා ධර්මානුකූලව මට මේක තේරුම් ගන්න පුළුවන් මගේ ත්‍යාගය වුණේ මම මේ තරමේ දේවල් අත්හැරලා ඉන්නේ මන්ට වැසුරු කරන්නේ මෙන්න මේ පොඩි ටික විතරයි ඉතින් මන්ට මේ ලෝකෙ දේවල් අල්ලලත් නැහැ භාර්යාව අල්ලලත් නැහැ නෑ බාහිර මේ දේ අල්ලලත් නැහැ හැබැයි මං තාම මේ රස තෘෂ්ණාවල ගන්න මේ රස තෘෂ්ණාවයි මේ කයිට ඇතුලේ සුවේ බලයි මම මේ ටිකක් බොනවා මල්ලඟේ තියෙන ඔච්චරයි ඔකේදර මට අරගන්න තියෙනවා එයා ඒකේ තියෙනවා එයා ඒක විතරක් ගන්න දැන් එයා දන්නවා එයාගේ තියෙන චලි පාරුව තියෙන පොඩ්ඩක් බීලා ඉතින් සතුටු වෙයි අනිත් බාහිරියවල් ගහම එයාගේ නෑ කියලා එයාගේ ප්‍රඥාවෙන් එයා දකිනවා එහෙනම් මම කොහොම හරි කොයි මොහොතක හරි ඕක අරගත්තා ඉදිරි අරගෙන තිබිච්ච එක අරගන්න අඩු වෙලා තියෙන චාරයන් හතයි හා බ්ලොගෙරි විජේ බීපී කොයි මොකටද කරේ ඔකත් දැන් එංගා සුද්ද නේද වෙන මට රාගයක දේකුත් නෑ වෙන මට ගැටෙන්න දේකුත් නෑ මං කවුරුත් එක්ක ගැටෙන්නෙත් නෑ ගැටෙන්න හේතුත් නැති වුණා මට මේ පුරුදු කරගෙන ආව වෘත්තත් අරන්න බැරුව මට මෙච්චරයි තව තියෙන්නේ එයා එහෙම දැක්කොත් එහෙම මොකටද ගන්න එයා කල්පනා කරනවා මේක ආදීනව සහිතයි මේකත් මං අරගන්න ඕනේ ඒක අරගන්න බැරි මොකද හය පුරුදු කරලා දිනා ඒකට
අරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ කාය පුරුදු වෙලා තියෙන්නේ කාය ප්‍රාණවත් තියෙන එක. ක්‍රමක්‍රමයෙන් ගිලා මරණාසන්න මොහොතක් වෙනවා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මැරිලා. දැන් කාය ප්‍රාණවත් නැහැ. කායින් හරි විච අසහනෙට දැන් තිවිච මාගේ වෙහිලා ගියා. හිත ප්‍රබෝධම. දැන් කාය නිසා අරගන්න බැරි විදිහට පුරුද්ද. අවසාන මරණ මොහොතේ නිකම් හැරිලා ගිහින්. එයා අරගන්න තිබුණේ ඉතර අනිකවා තිබුණේ අනික අරගෙන තිබුණේ. මරණාසන්න මොහොතේ අරගෙන නිකම් හැරිලා යනවා. දැන් මේක ක්‍රමයක්. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ආහාරයට හරි කෑදරයි. දැන් කෑදර මානසිකත්වයෙන් නිසා බොහෝට තියෙන දූෂිතතාවයක්, මානසික දූෂිතතාවය තමයි මනසට කෑදරකම ඔයාලා දෙන්නේ. හැබැයි මං දේපොළ මට උනිත්, ඉඩකඩම් මට උනිත් නැහැ. මං අබුද දරුවන්ගේ ඇලිලත් නැහැ. ඒ වුණාට මට මේ මාත්‍රික කන්න දැන් නම් මෙන්න මේ කජු මහලුව ගන්න, මෙන්න මේ යාතිය ගන්න මට හරි ආසයි. ඒක නම් මට අත්හැරගන්න බෑ. ඔහු ඔතන ඉන්නවා. හැබැයි වැඩක් නැහැ මේක. මේක හරියක් ඇති එකක් නන් නෙමෙයි. ඒ වුණාට මට රස දුර්ෂණාවෙන් මිදෙන්න බෑ. ඔහු ඕක හිතේ ඉඳී. බැදිමක් ඇතුව මට කන්න බෑ. දැන් එයා එහෙම හිතේ ඉඳී. මොකද මේ කයට හදාගත්ත පුරුද්ද. ඒකත් අරගන්න බැරුවයි මේ කය කුලප්පු වෙන නිසා හිත කුලප්පු වෙන්නේ. මරණාසන්න මොහොතේ පත් වුණාට පස්සේ කය කුලප්පු වෙන එක ඇහැ කන් දිව නාසය හැටි වැරෙනකොට විතරයි. මන වැරෙන්නේ පස්සේ. දැන් තමයි කුලප්පු වෙලා තියෙ විචකාරින්ද හේතුව ඉවර වුණාට පස්සේ. ඕන් දැන් ගානක් වත් නැහැ. දැන් අපිට ඔයාට එහෙම හිතේ. හැදුන බලය ඇති කරන්නේ. එච්චර කාල රහක කවුවා දැන් බත් වේනකොට සප්පිරියයි කියේ. මෙලොව දකින්න තියෙන එක. එයා කැමති විදිහට ආසාව අතරින් විදර්ශනා කරලා නෙමෙයි. බඩේ අජීර්ණියක් ඇදිලා ඉන්න කැම අපිරියයි. දැන් යාර ඕනකම තිබුණා. කැම ප්‍රිය කරන්නේ තිබිච්ච කැදරකම අතර ගන්න. දැන් මොකද කරන්නේ? බඩේ අජීර්ණිය වැඩි වෙලා කැමගෙ අපෝචියේ මට සුවද ඉන්න ඉතන සුවද තමයි. දැන් නම් අපිරියයි. අර බලය අර බලය. මේ බඩේ අමාරුව හොද වෙලා හිටන් මිනිහා නිරෝගී වුණාට පස්සේ ආයි ගිනින් කඩ ගිනින් ඉහ මං ආයි කැමති කියන්න පුළුවන්. නතර බඩියාජින්නේ හරි කියලා ගිනියක් දැන් ප්‍රිය කාට මොකද උනේ අර ඉස්සෙල්ලා අරගන්න බැරි විදිහේ ප්‍රියභාවේ ප්‍රියතාවේ නිකන් ඇරලා ගියානේ බඩියාජින්නේ හින්දා දැන් ඔය ලයි මලුත් මොකද වෙන්නේ ඔයාලගෙන් දිවිනේ මොකද අත් අරගන්න බැරි විදිහේ කෑදරකම බඩියාජින්නේ සම්බන්ධ වෙනවා අත් අරගන්න ඒ කෑදරකම නැතුව මලුත් තව අල්ලගත්තේ කොහෙන්ද දැන් අවුරු කොහෙද යන්නේ දැන් අවසාන මොහොතේ කෑදරකම නිසා හදාගත්ත චේතනාවක් තියෙනවා. ඉතින් අර ඒක නිදහස. ඉතින් බඩියාජිනේ හැදිච්ච එක වාගේ. මෙයා ඇඟ ඇඟ නිසා හදාගත්ත හුරු පුරුදු තිබිච්ච. කය මැරෙන වෙලාවට ඉවරයි. ඒ විහිහට ඒ කියන්නේ නැහැ. දැන් කයේ අවශ්‍යතාවයන්ට අඩුපාඩු නිසා හටගන්න ආසාවල් කියන ඒවායි. තෘෂ්ණාව කියන්නේ දෙක. දැන් මේක තෝරාගන්න බැරි නිසා හුඟ දෙනෙක් තෘෂ්ණාවට හැවටෙනවා. සියලු ආසාවන් තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාව කියන්නේ ඔය විතරක් වැඩි ගැඹුරු පැත්තක්. බුද්ධලයාගේ ආසාව කියන්නේ තව පැත්තක්. කායික ඌනතාවයන් නිසා බුද්ධලයාට විවිධාකාර ආසාවන් එනවා. ඒක කාය සම්බන්ධ වේදනා. ඒ කියන්නේ කායික වේදනා. මනස සම්බන්ධ ආසාවන් තියෙනවා. ඒක මානසික වේදනා. මනසේ ආසාවන්ට කය ලෙඩ වුණාට මනස ලෙඩ කරන්න බෑ. කායික ආසාවන් මනසට දැනෙන්න පුළුවන්. ඒදව ඒකට පිළිවෙන්නක් පුළුවන්. හැබැයි කායික ආසාව කියන එක කය දින ගන්න තියෙන එක. කය වැහැරලා ගියාට පස්සේ කායික වශයෙන් නැගිච්ච ආසාවට දැනක්. හැබැයි මනසට ගහගත්ත ආසාවක් තිබුණනම් කය වැහැරලා කොච්චරලා ගියත් මනස කුලප්පු වෙනවා. ඒ ආසාව ලකු. අනේ මානසිකව බැඳුන එකේ තමයි සංහාව තියෙන්නේ. කායික ක්‍රියාවලිය නෙමෙයි තණ්හාව තියෙන්නේ. දැන් මදුරුවේ කනවා. අපි කහනවා හැදෙන. මොකටද කැවිලා? හනේ වෙන්නේ. දැන් මදුරුවේ කාපු කැවිලා නැන්නේ මදුරුවේ කෑවේ නැන්නේ නේ ඔක කහනවා. ඔරේ ප්‍රශ්නයක්ද? එන හිතේ දිවිච ගන්න ඌ මදුරුව කෑවත් නැත කහ ගන්නද ඔය. අනේ හිතේ තියෙන ආසා එකක්. ඒක තමයි තණ්හාව කියන්නේ. උපාදානයේ හේතු වෙන්නේ ඒක. ඒක වෙන මාංශයක්. තණ්හා උපාදාන හේතුනේ. ගති අවශ්‍යතාවයන්ගේ ක්‍රියාකාරීත්වය කියන එක ගතට අවශ්‍යතාවය. ඒක ගත තියෙනකන් තියෙන එක. ගති අවශ්‍යතාවයන් යම්කි සංවර කරගන්න එක.
ඒක සංවර සුද්ධිය කියන එක. ඒක ප්‍රඥාවීකරණ එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන්නා වූ සංවරත්තේ දාස උපක්‍රම විදිහට කතු සංවර කරගන්න එක ලෝකයේ තත්ත්වයකට. තමන්ටත් එහාටයි. ගත නිසා හද ගන්න ආසාවලු දැවීමට හේතු වෙනවා. දැවෙනවා දැවෙනවා දුක සහිතයි. ඒ දුකේ නිදහසෙද බුලන් ගත මාසි දුනා. ඉහාත්ම දුක විහිමේ බලාපොරොත්තු වෙන ගත මාසි දුව ගන්නවා. තණ්හා උපාදානයන් කියනවා හිත හා සම්බන්ධයි. මොකද විචිත්තතාවයක් එහෙම තියෙනවා. අනේ අයි ස්වාමීන් නැත්තේ. මට ලොකු විචිත්තතාවයක් තියෙනවා. ඒ මොකක් නිසාද? සීලේ නිසාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මට ඉන්න හොඳ සමාධියක් තිබුණා. මට ඉන්න පුළුවන් සමාධියට පත් වෙනවා කියලා හුස්ම වැඩි දෙන්නේ. හුස්ම ගන්න අවශ්‍යයක් නෑ. ඒ තරම් නිච්චලයි. ඒ කාලේ එහෙම තිබුණා නම් දැන් මේ වයසට ගිහින් මට ඒ තත්ියේ නෑ. මට දැන් එකට සමාධියද බෑ. ඒ සමාධිය මට දැනන්නේ. මෙච්චර වත්තන් සමාධිය නැති වුණා කියන්නේ මට හරි දුකයි. ඒ මහාන ඔය සමාධිය මොනවා කරන්නේ? ඔය ප්‍රඥාව තිබුණා හොඳට බෑ. ඔබ වැඩි කරගන්න. මේ මහාන මේ ඇස ගැන කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන ඔබට මොකද හිතෙන්නේ? මේක නිච්චද අනිච්චද? භාමිනී එක නම වැටෙන එක අනිච්චයි. යම කනිච්චයන් දුකද සැපද? ඒක දුක. ඒකත් අර හොඳට වැටෙනවා. එහෙනම් ඒක සාරද අසාරද? මමත්වයෙන් ගන්න සුසුතියක් ඔගේ තිබුණා. ඔය නෑ එහෙම එකක්. ඔය ටික ඉබේ දියා ගන්නකො. උන්වහන්සේ විනා පෑවා මිසක් හරි හතරවත් වෙලා සතර ගම තියෙන්නේ. අනි සමාධිය මොකද? ඉහාත්ම සුඛ විහරණය. ප්‍රඥා මොකද? සතර ගමන කෙලවර කරගන්න. සසර ගමන කෙලවර කරගන්න අවශ්‍ය ඉන්නේ සමාධිය නෙමෙයි ප්‍රඥාව. සමාධිය පසුතලිය කරගින්න. ප්‍රඥාව පහල කරගත්තට පස්සේ. අර සමාධිය විඳිලා ගියා. ප්‍රඥාව විඳින්නේ නැහැ. අන්න ඒකයි තියෙන වෙනස. ලැබුව අවබෝධය නැති වෙලා යන්නේ. කායික සුඛ විහරණය නැති වෙලා සමාධිය විඳිලා යන්න පුළුවන්. සමාධියට අවශ්‍ය පහල ගන්න නම් සමාධිය නගන්න බැහැ. හැබැයි ප්‍රඥාව කියන්නේ තව තියෙන පහසුකම් හෝ අපහසුකම් අපිට ලැබිච්ච එක නැති වෙන එකක් නෙවෙයි. ලැබුණු අවබෝධය නැති වෙන්නේ. කායික දැයන ස්වභාව, සුව ස්වභාව ඒවා නැති වෙන්න පුළුවන්. හැබැයි ලැබුණ ප්‍රඥාව කියන එක නැති කරන්නේ නැහැ. අන්න ඒක ප්‍රඥාවක් ആയി කියන එක. නිවැරදි කියන්නේ ප්‍රඥාවක් කියලා. ප්‍රඥාව ලබා ගන්න කායික පහසුතාවයේ, සුවතාවයේ ඒකට පසුතලයක්. මේ පසුතලෙන් නම් ප්‍රඥාව ලබා ගත්තට පස්සේ අර කායික අපහසුතාවයේ කොච්චරව ලැබුව ප්‍රඥාව නැති වෙන්නේ. අන්න සංහා උපාදාන දුරු කරන්නේ ප්‍රඥාවයි. කායික අවශ්‍යතාවයන් නිසා ඇති වෙන පෙළඹවි කායික වශයෙන් තිබෙනා වූ බාහිර දේ. මේ කායික ආශාව කියන එක ප්‍රඥාව කියන තව එකක්. ලෝකේ අසාරත්වයේ දැකීම තව එකක්. මේ කායික වශයෙන් තිබෙන කාරණේ දැක ගන්නවා. කය තියෙනකන්, කය පාදනකන් කායික ආශාවන්ගේ පෙළිනා ඒකත් අහානිය. ඒක මෙරෝති විදිහට තියෙන දුක. දැන් මෙරෝදි විඳින්න තියෙන දුක ඇති කරගන්න මම කාය සංග්‍රහය ඇති කරගන්න ඕනේ කියලා. ඉහාත්ම සුඛේත්මේ මුල් කරගෙන. ආහාරය පාලනය කරගෙන. ඒ වගේම ඉන්ද්‍රියන් පාලනය කරගෙන. ඒ ආකාරයෙන් සංවර භාවිතපත් කරලා සංසිඳවාගෙන ඉහාත්ම සුඛේත්මේ ධ්‍යාන ලාභියෝ ඉන්නවා. ඒක වෙන මාර්ගය. ඒ ක්‍රම දෙකක් කිව්වේ ඔන්න ඔතන. දැන් කායික අවශ්‍යතාවයක් කියලා දුවිච්ච නිසානේ පරසාක්කය නිනාර සරකාමි සාක්කය බිව්වේ මැරෙනක. අවසාන වෙලෙක. කය පිළිබඳව තිබිච්ච අසහනේ අවසාන මොහොතේ කය දුර්වල වෙනකොට ඉවර වුණා. මනස තිබුණා එහෙම හැදිලා නවත ගන්න බැහැ. මනසට නෙවෙයි බහැලා තිබුණේ. කය නිසා හටගත වුණුද්දක් නිසා ඇති වෙලා තිබිච්ච. කායික අසහනයක් නිසා ඇති වෙන එක එයාට තිබුණා. ඒක කය තියෙන කම් පවතින. මේ කය නිසා විඳින වේදනාව, කය නිසා විඳින වේදනාව කියලා දැනගන්න ඕනේ. මානසික වේදනාව, මානසික වේදනාව වශයෙන් දැනගන්න ඕනේ. කායික දුක්ඛය, මානසික දෝමනස්සය කාරණා දෙක. මනසින් විඳින එක දුන්නා.
කයින් විඳින්නේ කායික දුක. දුක දෝමනස් හිතින් එහෙම. කයි තිබින්නා වූ සංවරත්වය නැති කිරීම හෝ කය පාලනය කරගත්තේ නැති නිසා උට කය පැතිවින්නා වූ ආස්වාදයන්ගේ අහිණිය හැටියට කායික දුකේද පුළුවන්. ඔබව මනසට ගත්තොත් වැදගත් දෙයක් කියලා මුලාවෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටියකින් නැත්නම් අවිද්‍යාවෙන් ගත්තොත් ඒක මානසික දෝමනස්යක් වෙනවා. මානසික වශයෙන් බලන දෝමනස්සේ සසර ගමනේදී දුකට ඇදලා දාන හේතු වෙනවා. කායික දුකේ කය තියෙන කන් දුක් වෙන්නේ හේතු වෙනවා. ඕකයි තියෙන්නේ දෙන්නත්. මේ කායික දුකේ දැනගන්නත් ඕනේ මානසික දෝමනස්සේ තේරුම් ගන්නත්. කායික දුකේ දුරු කර ගැනීමට ප්‍රඥාවත් ලැබේ. ප්‍රඥාවෙන් කියන්නේ මානසික දුකේ දුරු කරගන්නේ. කායික දුක්ඛේ දුරු කරගන්නට කීවර පින්ඩපාත සේනාසන ගිලානාව පස්සේ නැත්නම් කන ආහාර ඉන්න දැන ඍත බේද ඉන්න වස්ත්‍ර කියන මේ දීවපසේ මුල් කරගෙන ඒවැ පෝෂණයේ පහදු සැලසෙනවා. දෙදක් රෝගයක් හදනවා මේකට වේද ලැබෙනවා. ඒකෙන් කායික පෝෂණී ලබාගෙන කායික දුක්ඛෙන් තාවකාලික නිදහස් වෙලා ඉන්න පුළුවන්. කායික දුක්ඛේ දුරු කරගන්නේ ඒක කරන්නේ. වලපිළිවෙදී. මානසික දුක්ඛේ දුරු කරගන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දුරු කරගන්න මානසික දුක්ඛේ දුරු කරගත්තාද යා සසර දුකෙන් නිදහස් වෙන්නේ එතන. මානසික දුකේ දුරු කරගන්න. කායික දුකේ බලපාන්නේ නැහැ. අර කියන සත්‍යය. දැන් අන්තිම මරණ මොහොත වෙනකොට කායික දුකේ බලපෑව නම් එහෙම හිත දූෂ්‍ය වෙන්නේ. කායික තියෙන වේදනාව හිත දූෂ්‍ය කරනවා නම් දුක්ඛාගත වේදනාවකින් කෙනෙක් මළු සුගතියට යන්න පුළුවන්. යන්න විදිහක් නැහැ. අනේ පිටු සිට තමා මරණාසන්න මොහොතේදී අහන කොහමද රෝගී සත්‍ය මොකද සුවද සුව අතර හැරෙනවා මොන සුව අතරද මගේ ඔළුව හිර වෙන තරම කියනවනේ හරියට මේ තිරින්ගියක් දාලා කරකවාගෙන කරකවාගෙන හිර කරන්නේ කොහොමද මෙහෙම හිර වෙනවද ඉවස ගන්න බැහැ මුළු එක බඩේ ඇදියා පිරලා හිර වෙලා ඉන්න බඩේ වේදනාව මේ පපුවත් එක්කලා බලන් හිර කරනවා මේ වේදනාව ඇතුළේ හරියට මේ හරක් කපන මිනිහෙක් හරක් මරන මිනිහෙක් හරක් කපන්න ගන්න ආයුධයකින් ගෙරි කපන කැත්ත කියලා කියන. ගෙරි කපන කැත්තක් අරගෙන කෑලි කෑලි මගේ බඩ කපනවා වගේ මට බල හිතෙනවා. ඉවස ගන්න නම් බැ. මෙච්චර අමාරුද? මේ මරණාසන්න මොහොතේ තමගේ මරණයට පත් වෙන ඉන්නකොට කයි දින දුක වැටහිච්ච හැටි තියෙනවා. ওই දුකෙන් තමයි මළුවේ. මේ මැරෙනකොට ආපු කායික දුකේ මනසට දැනෙන්නේ තියෙන. ඒකේ ඔහු හිටියා නම් ඒකේ වේදනාවෙන් ඔහු පෙළුණා නම් ඒක සතර ගමන හේතුනම් දෙවිලෝට යන්න හේතු ක්‍රමයක් හැදී. ඒ ඔක්කොම වේදනා තිබුණේ ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මැරෙනකන් විතරයි. ඒ නිසා හටගත් දුක ඊට පස්සේ දැනෙන්නේ. ඊට පස්සේ මොකද? පාවිලා ගියා වගේ දැනෙනවා ටිකක් වෙලා ගියාම එයා දන්නේ එච්චර මනස ක්‍රියාත්මක වෙනවා බොහොම පහදිදී. දැන් මනසේ තියෙන ආ කය හා සම්බන්ධ ඉවර වෙච්ච නිසා කය මැරිලා නිසා අන්තිමට මනස මැරෙන්නේ ඉතල කය හා තුච්ච සම්බන්ධයෙන් මනසින් වෙන් වුණා. වෙන් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කොච්චර දුර අර ඉතරදිච්ච දාහිනේ ඔළුව කැක්කුම දින දැන් දැයින්නේ බඩේ හරි කැක්කුම තියෙන කො ඒකත් නෑ මම නිදහස් වුණා වගේ හරි නිදහසක් සුවයක් නෑයි කො මනසට බලපාන දෙවිලාගේ කායික දුකේ කායට වැදිලා තියෙන එක විතරක් තිබුණ මෙන්න මේ වගේ කායට දැනෙන සුව කායට දැනෙන දුක සසර ගමනට හේතු වෙන එක නෙමෙයි මනසේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා හටගත් යම් අසහනකාරීත්වයක් හෝ පිළිබක් හෝ ආදී තිබුණා මානසිකව. මෙන්න මේක කය නැති වුණත් නැති කරන්නද? ඒක මනස හා සම්බන්ධ වෙච්ච එක. කය සම්බන්ධ මනස එකක්. ඒක පංචේන්ද්‍රිය ගෝචර මනස. අතීන්ද්‍රිය ගෝචර මනස. කය සම්බන්ධ එක නෙමෙයි. ඒක මනෝද්වාරයේ සම්බන්ධ කොටස. කෙනෙක් මැරෙන මොහොතකදී කය සම්බන්ධ මානසිකත්වයේ කය මැරෙනකොට ඉවරයි. ඒකෙන් හරියන්නේ. ඒකෙන් ඉදහස්. මානසික වශයෙන් බලපාපු අවිද්‍යාව තෘෂ්ණාව නිසා බලපෑමක් තිබුණා. ඒක ඉතින්. දැන් සියලු ආශාවන් මානසික ආශාවන් නෙමෙයි. මානසික වශයෙන් බහැදුවා නෙමෙයි. කායික වශයෙන් තියෙන හැටි කය හා සම්බන්ධව තියෙන. මනසේ එකේ මිදුණා නම් උඩ මනසේ සම්බන්ධතාවය ඉදහස් වෙනවා. ඒක ප්‍රඥාවෙන් කරනවා. ඉගෙන ඇහැ ගැන මොකද හිතෙන්නේ? ස්වාමීන් මේ ඇහැ කියන්නේ කැමැත්තේ පවතින එකක් නෙමෙයි. ඉච්ඡාසේ පවතින එකක් නෙමෙයි. මේ කැමැත්තක් කියන්නේ පවතින නැති ඇහැ. සැප වස්තුවක් හිතේට ගන්න පුළුවන්. මොන කොහොම සැප වස්තුවක් කියලා කියන්නේ. ඒක මට වැටහිලා තියෙනවා අපි දුක් වස්තුවක් කියලා. ඉතින් ඒක හරයක් තියෙන එකද වැටෙන්නේ හරයක් නැති එකද? මොන හරයක්ද? ගන්න හරයක් නැන්නේ. ප්‍රඥාවට වැටහිලා තියෙනවා ওই විදිහ.
නෑ එහේ මොකද මතුවේ එහේ කිහිම ඕනේ නෑ එහේක් මම බලාපොරොත්තු වෙන්නේ මට එහේ කි වැඩක් නෑ වැටුණාද ඒක වැටුණා මොකද වැටුණා අන්න ප්‍රඥාවට අන්න මානසිකත්වයට බහැලා හිටිය නෑ මානසිකත්වයේ ඒක වැඩිලා නෑ එනම් කැප්පමකී කිය බදාගෙන ඉන්නේ මොනවා කරන්නේ මේ ගෙඩියක් හැදිලා මේ මේ පැත්තත් එක කැප්පම ඉවසන්න බැරුව මේ ඉන්නේ මේ තෝ වේ දාගලා නේ කයි වෙන ඉහෙ නේ කැප්පම ඉවස ගන්න බැරි ඒක කායික කැප්පු මේ කායික කැප්පම වෙන මානසික අවබෝධය වෙන මේ මේකෙන් තමයි පෙන්නන්නේ ඇස කන දිවනාසය ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව අනිත්‍ය වශයෙන් දැකන අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්මදී අනාත්ම හැටියට දැක තේරුම් ගන්න ඒ ධර්මඥානීය මානසිකයි ඒක ප්‍රඥා පහකට. ඒ ප්‍රඥා පහකට මානසිකත්වයේ කයමැල්ල යනකොට අයින් කරන්න බෑ. මනසත් එක්කම හකස් වෙලා තිබුණා. ඉතින් ඒ යථාර්ථය දැක්ක කෙනා කවදාවත් නැවත වාරයක් එබන්දක් ගොඩනගන්න දූෂණයකට ඇතුළේ මානසිකත්වයේ මිදිලායි. ඉතින් පොවත්තගෙන ආපු කයින් හති විජ කැකුම් වේදනාව කොම උහුට තියෙන. ඉතින් සෝදාපන්න පුද්ගලයා අමුදරුවන් පෝෂණය කරන ගෙදර හිටියා. ඒ බුදුලන් කියලා බලනකොට අර කාම ජීවිතයේ ඔහුගේ මනසේ නෑ. ගහනවට ගහනවා වගේ දඩේ ගහනකොට දඩේ ගහනවා වගේ ජීවිතය ගත කරා. අනේක ඒක සිද්ධ වුණා. මානසික වශයෙන් ඔහු බැඳිලා හැදිලා නැහැ. මෙන්න මානසික වශයෙන් නිදහස් වීම තමයි ආර්යයන්ගේ නිදහස් වීම. ඒ කායික වශයෙන් තියෙන කාර්යය කාය තියෙන කෙනුත් අසහනයක් නිසා ඒකේ අවශ්‍ය කරන්න ආව වැඩ පිළ කරලා ඒක ශාන්ති දිලා ඉන්නේ. ඒක ජීවත් වෙලා ඉන්න කල ඉහාත්ම සුභ විහරණය කියන්නේ ඒක. මේ ඔයිටික තියෙන වෙනස පෙරුම් ගන්න ඕනේ. ඉන් බුදුරජාණන් වහන්සේ සිහි කරලා ධර්මයේ සිහි කරලා සංඝයා සිහි කරලා ඒ ගුණේ සිහි කරලා ඒ ගුණේ උදෙසා යමක් කරනවා නම් මං ඒතන දෙවි හිටියේ කරන්නේ අපි ඉන්න ඕනේ එතන සිල් දු සිල් හොයන්න තැනක